අයිබන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද හතර ශ්‍රේණියේ අපේ ඔන්ලයින් පන්තිය ආරම්භ කරන දවස. ඉතින් මම ඔගලොන්ට ඉස්සෙල්ලාම අපේ පන්තිය අද දවසේ පළවෙනි නිබන්ධනයේ කටයුතු ආරම්භ කරන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අපි ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය දක්වා යන ගමනේ කොහොමද මේ අපි ඔන්ලයින් පන්තිය කෙරීගෙන යන්නේ? මොන විදිහටද අපි මේකේ ගැන්වීම් කරගෙන යන්නේ? උඟල සූදානම් වෙන්න ඕනේ මොන විදිහටද කියන එක පැහැදිලි කරලා දෙන්නම්. පුතේ, මේ නිබන්ධනයේ දැනට අපි 5 වසරේ පන්ති මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව ලියන දරුවන්ටත් සාර්ථකව කරගෙන යනවා. නමුත් අපි 4 වසරේදී ඒක කරන්න ඊට වඩා චුට්ටක් වෙනස් විදිහකට 5 වසරේ දරුවෝ නම් මේ වෙනකොට නිබන්ධනය ලියලා සූදානම් වෙනවා. ඕගොල්ලොත් මම ඔගොල්ලොට ඉදිරිපත් කරන නිබන්ධනය ලියලා සූදානම් වුණාට, තීර දැනුමින් ලියලා සූදානම් වුණාට කමක් නැහැ. එහෙම අපහසුතා තියෙන අය කිසිම එකක් ලියන්නේ නැතුව හිටියා කියලා ගැටලුවකුත් නැහැ. නමුත් පරිසරයේ ප්‍රශ්න ටිකට නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ උත්තර ලියලා සූදානම් වෙන්න. හැබැයි මං ඒ පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක්, පූර්ව දැනුවත් කිරීමක් කියලා කියන්නේ කලින් දැනුවත් කිරීමක් කරේ නැහැ. මම හිතුවා අදම අපි ඒක සාකච්ඡා කරලා ඔයාලට ඒ කරුණු ටික කියනවා. ඒ නිසා අද දවසේදී ඕගොල්ලෝ නිබන්ධනය කුමන ආකාරයෙන් කරලා තිබ්බත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ගැටලුවක් නැහැ. මම වෙන්න ඕන විදිහ අද අපි සාකච්ඡා කරමු. ලබන සතියේ ඉඳන් එන නිබන්ධනයේදී සිංහල ව්‍යාකරණ කොටස මම ඕගොල්ලන්ට හඳුන්ලා නොදුන් කොටසක්, මම උගන්වපු නැති කොටසක් නිසා ඒක පුළුවන් Taman දන්න දැනුමින් කරලා තිබ්බට කමක් නැහැ. හැබැයි පරිසරය ටික නම් අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. ගණිත ගැටලු ටික කියවලා තියාගන්න. පුළුවන් ඒවට උත්තර ලිව්වට කමක් නැහැ. නමුත් හැම එකම කියවලා තියාගන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ පොත් තියාගන්න ඕනේද? නිබන්ධනය විතරද දැන් ළඟ තියෙන්න ඕනේ? එහෙම ගැටලු ඇති. සමහර දෙමව්පියෝ කතා කරලත් ඇහුවා. මම කිව්වා අපි අද පන්තිය පටන් ගත්තාම පුංචි වෙලාවක් අරන් ඒවා සාකච්ඡා කරගමු කියලා. අපිට විය යුත්තේ පුතේ ඕගොල්ලෝ අද අවශ්‍ය නැහැ. අද ඔය නිබන්ධනය විතරක් දරුවෝ ළඟ තියෙන එක ඇති. හැබැයි අපි ඊළඟ දවසේදී මේ නිබන්ධනයේ තියෙන ගණිත ගැටලු සාකච්ඡා කරද්දී ගණිතයේ විෂයේ තියෙන විෂය කොටස් මට ඔයාලට උගන්වන්න අවශ්‍යයි කියලා හිතන තැන්වලදී මම මේවා කියලා දෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ ගණිතයට පොතක් තියාගන්න. ගණිතයට පොතක් තියාගන්න. සිංහල ව්‍යාකරණ නිබන්ධනයෙන් බැහැරව මට ඒ වෙලාවට කරන්න කොටස් අවශ්‍ය වෙනකොට ඒ දේවල් මම ඔයාලට කියලා දෙනවා. එතකොට ඒවේ සරල සටහනක් දාගන්න, ඔයාලා සිංහල විෂයට පොතක් තියාගන්න. ඊට අමතරව විශේෂ සටහන් පරිසරය සම්බන්ධ විවිධ තොරතුරු අපිට තියෙනවා. මම ඒවා උඟලොන්ට කියනවා. ඒ කියද්දි මම කිව්වත් නැතත් සමහරලාට මම කියන්නේ නැහැ. නමුත් මම කියන කරුණ ඔයාලට විශේෂයි. එතකොට ඔයාලා පොඩි සටහනක් දාගන්න. පරිසර විශේෂ සටහන් පොතක් තියාගන්න. ඊට අමතරව රචනාවලට නිබන්ධනයේ ඕගොල්ලෝ අනිවාර්යෙන් රචනාව ලියනවා තනියෙන්. ඒ රචනාවට මම ආදර්ශ රචනාවක් දෙනවා. හරි. එතකොට අපේ නිබන්ධන ටික ඔයාලා ෆයිල් එකක් අරගෙන දවසෙන් දවස පිළිවෙලින් පිළිවෙලට ඒවා ගොනු කරගන්න. එතකොට ඔයාලට ඒ රචනා ටික සම්පූර්ණයෙන් එකතු වෙනවා. එතන රචනා සඳහා වෙනම පොතක් නැති වුණාට ගැටලුවක් නැහැ. හැබැයි නිබන්ධනය නැති කරගන්න එපා. මේක පංච කරලා වෙනම ෆයිල් එකක් වජිරසේනගේ ශිෂ්‍යත්ව පන්ති කියලා ලියලා හදා ගන්න. අනිත් කාරණාව, මේ පළවෙනි නිබන්ධනයේදී මම තෝරගන්න ගණිත ගැටලු, සිංහල විෂය කොටස් සහ පරිසරය තා සරල තැනින් පටන් ගන්නවා. හරි. සමහරවිට මේ 10 මොහොතකට ගොඩක් පහසු වෙන්නත් පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න පුතේ, මේ විෂය කොටස් උගන්වද්දී මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන ඉතා චූටි කොටස් ඉතා හොඳට මතකයේ තියාගන්න. මම කැමති සටහන් ලියනවට වඩා පැහැදිලි කරද්දී ඒක අවබෝධ කරගෙන මතකයේ තියාගන්න එක. අද පන්ති ඉවර කරලා දවස් දෙකක් විතර යද්දී අද පන්ති රෙකෝඩින් එක අපි වාටේ වෙනවා. එව්වහම Tamanට තවත් වතාවක් පැහැදිලි කරගන්න ඕන අවශ්‍ය තැන් ආයේ පොඩ්ඩක් විවේකීව බලලා ඒක ඉගෙන ගන්න. පළවෙනි නිබන්ධනය ඉවර වෙලා ලබන සතියේ දෙවෙනි නිබන්ධනයට සූදානම් වෙන ඔයාලට පළවෙනි නිබන්ධනයේ බැරි කිසිම දෙයක් තියෙන්න බෑ. අපහසුතා ගැටළු රෙකෝඩින් එක බලලත් විසඳ ගන්න අපහසු තැන් ආවොත් මට WhatsApp පණිවිඩයක් දාන්න, කතා කරන්න. මට නිදහස් වෙලාවක නම් මම ඔයාලට ඒ අවස්ථාව ලබා දෙනවා. එහෙනම් මම නිබන්ධනයේ දේවල් වලට යන්නම්.
අද අපිත් එක්ක සම්බන්ධ වෙන ඔයාලව මම ගොඩක් සතුටෙන් පිළිගන්නවා. අපි වැඩ කරගෙන යන හැම දරුවෙක්ම, හැම දුවෙක්, හැම පුතෙක්ම අපිට පුළුවන්, මට පුළුවන් මම ඉන්න තැනින් චුට්ටක් හරි ඉස්සරහට යනවා සර් එක්ක වැඩ කරලා කියලා අදිෂ්ඨානය අරගෙන කරගෙන යන අපි ලබන අවුරුද්දේ වෙද්දි තා සංකීර්ණ දේවල් තා සරලව කරන දක්ෂ දරුවෝ වෙමු. ඒත් එක්කව මතක තියාගන්න ඉස්කෝලේ ඔයාගේ සර්, ඔයාගේ ටීචර් එක්කත් ඉතාම හොඳට ඔයාලා වැඩ කරන්න. එතකොට තමයි ඔයාලා දක්ෂ දරුවෙක් වෙන්නේ. හැම ගුරුවරයෙක් ළඟම වැඩ කරද්දි හිතට එකඟව අවංකවම ආසාවෙන් සමහරලාට පන්තියකට ඔයාලව සම්බන්ධ කරන්නේ ඔයාගේ අම්මා. එහෙම නැත්නම් තාත්තා. හරි. අම්මා තාත්තා සම්බන්ධ කරත් ඔයාලා ආසාවෙන් ඉගෙන ගන්න. එතකොට තමයි ඔයාලා දක්ෂයෙක් වෙන්නේ. දෙපාරක් තුන් පාරක් උත්සාහ කරලත් බැරි වුණාම කවදාකවත් පසුගාමී වෙන්න එපා. මම කොහොම හරි කරනවා කියන අදිෂ්ඨානය පොඩි කාලේ ඉඳන්ම තියාගන්න අපිට යන්න පුළුවන්. හරි. අපි ඉස්සරලාම අද ගණිත ගැටලු ටික සාකච්ඡා කරමු. ගණිත ගැටලු ටික සාකච්ඡා කරමු. පළවෙනි ගණිත ගැටලුව. පළවෙනි ගණිත ගැටලුව. නිවැරදි පිළිතුර තෝරා යටින් මේකේ තියෙන උපදෙස් ටික පොඩි ගැටලුවක් තියෙන පුතේ මේ උත්තර ලියන්න තියෙන. දැන් අපේ ශිෂ්‍යත්ව විභාගයේදී තියෙන්නේ පිළිතුරු තුන දෙනවා. පිළිතුරු තුනේ එකක් තෝරන්න. එකක් තෝරන්න. අපි මුල් කාලේදී ඕගොල්ලන්ට නිබන්ධන 10ක් විතර ගිහුවෙන් පස්සේ මම උත්තර තුන දෙනවා. දීලා තෝරන්න. ඇයි මම මුල් ටිකේ ඔයාලට උත්තර තුන නොදෙන්න තීරණය කරේ? ඒකට එක හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයාලා මට දැන් අවශ්‍ය වෙන්නේ ඔයාලා මේ ගණන් හදන්න පුරුදු කරන්න. හදන්නේ නැතුව උත්තරයක් තෝරනවා මුල් කාලේ අපි තෝරන්න දුන්නාම. හරි ලේසියෙන් උත්තරයක් ගහලා යන්න ඉස්සරහට. ඒ නිසා. හරි. එහෙනම් අපි නිබන්ධන ගිහිලා අපි මේකේ කටු වැඩ කරමින් ගණන් හදන්න පුරුදු වුණායින් පස්සේ අපි ඉදිරියට උත්තර තෝරන්න යමු. ඒක විභාගයට වලට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ බලන්න. පළවෙනි එකේ තියෙනවා වැටක දිග මීටර් 20 කි. වැටක දිග මීටර් 20 කි. මීටර් කියන්නේ දිග මනින සම්මත මිනුම් ඒකකයක්. පුතේ සම්මත මිනුම් ඒකක කියන එකත් එක්ක තවත් තියෙන එකක් තමයි අභිමත මිනුම් ඒකකය. දැන් දිගක් මනිනකොට මට මේ තිරයේ දිග ඕනනම් පුළුවන් මේ පෑනෙන් මැනගන්න. මට ඕනනම් පුළුවන් මිනුම් පටියක් මීටර් කෝදුව අරන් මීටර් කෝදුවෙන් මැනගන්න. මට ඕනනම් පුළුවන් මගේ වියත භාවිත කරලා එකයි දෙකයි ඔහොම මනින්න. වියත කියලා කියනවා මහපට ඇඟිල්ල ඉඳන් සුළ ඇඟිල්ල දක්වා දිග ප්‍රමාණය. අපි කැමති එකකින් මැනගන්න එකට කියනවා පුතේ අභිමත මිනුම් ඒකක. අභිමත මිනුම් ඒකක. හැබැයි මුළු ලෝකයටම සම්මත කරගත්තේ වට කියනවා සම්මත මිනුම් මේකක. දිග මනින්ද ගන්න සම්මත මිනුම් මේකක තමයි කුඩාම එක මීටර්, සෙන්ටිමීටර්, සෙන්ටිමීටර් පස්සේ මීටර්, ඊට පස්සේ කිලෝමීටර්, ඒ විදිහට තියෙනවා. කුඩා අපි දැනට භාවිත කරන කුඩා ඒකකය තමයි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 100ක් එකතු වුණාම මීටරයක් හැදෙනවා. ඒක සම්මත මිනුම්. හරි. එතකොට මෙතනක් තියෙන්නේ වැටක දිග මීටර් 20 කි. එහේ මීටර් දෙකෙන් දෙකට කණු සිටුවා ඇත. ඒ සිටුවීමට අවශ්‍ය කණු කීයද? අපි බලමු මේ වගේ එකක් විසඳන්නේ කොහොමද කියලා. මේක කියනවා මෙන්න වැටක්. මෙතනින් පටන් ගත්තාම මෙතනට වෙනකන් තියනවා කියලා හිතමු අපි වැට. මේ වැටේ කණු හිටවනවා. එතකොට වැටක කණු හිටවන්න ගන්නේ වැටේ ආරම්භයේ. ඔන්න එක කණුවක් හිටෙව්වා. මේ පළවෙනි කණුව. මෙතන ඉඳන් මෙතනටම දිග මීටර් 20යිලු. සංකේතය දෙවැනියට ලිව්වට අපි කියද්දි කියන්නේ සංකේතය මුලට මීටර් 20යි. මේක 20යි මීටර් කියලා එහෙම කියන්නේ නැහැ. මීටර් 20යි. එතකොට මීටර් දෙකෙන් දෙකට කණු සිටවලා තියෙනවා. එහෙනම් පළවෙනි කණුව මෙතනින් හිතේපුවාම මීටර් දෙකක්
ඉල්ල ආය දෙවැනි කණුව හිටවනවා. තව මීටර් දෙකක් ගිහිල්ලා ඊළඟ කණුව හිටවනවා. තවත් මීටර් දෙකක් ගිහිල්ලා ඊළඟ කණුව හිටවනවා. මීටර් දෙකෙන් දෙකට කණු හිටවනවා. අහන්නේ අපෙන් කීයද? අහන්නේ සිතුවා ඇති කණු ගණන. එහෙනම් මේ බලන්න, ආරම්භයේ අපි එක කණුවක් හිතෙව්වා. දෙක, හතර, හය, අට, දහය, දොළහා, දාහතර, දාසය, දහඅට. මම පොඩ්ඩක් මේක දික් කරනවා. 20. ඔන්න දැන් 20 දක්වා අපි දෙකෙන් දෙක කණු හිතෙව්වා. මං ඔයාලට කෙටි ක්‍රමයේ කියලා දෙනවා. නමුත් විය යුතු දේ ඉස්සරලා අපි බලලයි. අපි තාම හතරනේ. හරි. දැන් බලන්න එහෙනම්. ආරම්භයේ කණුවක් හිතෙව්වා. ඊට පස්සේ 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20. සම්පූර්ණ වැටේම මීටර් දෙකෙන් දෙකට කණු හිතෙව්වා. අපි ගණන් කරලා බලමු කීයක් තියෙනවද කියලා. මේන් බලන්න. කණු 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි. කණු තියෙනවා 11ක්. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? 11යි. දැන් බැරි වෙලා හරි පුතේ, මේ වැට මීටර් 100ක් දිගයි කිව්වොත් මොකද වෙන්නේ? අපි එහෙනම් 2 4 6 8 කියලා 100 වෙනකම්ම කණු ඇඳ ඇඳ ඉන්න වෙනවානේ. එතකොට අපිට මේක හදාගන්න අපහසුයි. වෙලා යනවා. එහෙනම් අපි මේකේ ක්‍රමයක් හොයමු. දෙකින් බෙදලා. හරි. ක්‍රමය මේකයි. අපි මොකද කරන්නේ? පුතේ පරතරය කියලා කියන්නේ මීටර් දෙකෙන් දෙකට කියන්නේ මේ එක තැනක ඉඳන් අනිත් තැනට දිග ප්‍රමාණය. කණු දෙකක් අතර පරතරය කියලා අපි කියන්නේ. මුළු වැටේ දිග 20 අපි බෙදනවා එක පරතරයකින්. කීයෙන් කීයටද කණුව හිතවන්නේ? මීටර් දෙකෙන් දෙක. දෙකෙන් දෙක. ඔව්. එහෙනම් අපි බෙදනවා දෙකට දෙකෙන් බෙදනවා. එතකොට දෙකට දෙකේ 1යි, 1 1 2 2යි, 2යි, දෙකෙන් දෙක 10. ඉතින් 10. අන්න හරි. ඊයේ 10ක් එනවා. හැබැයි වැටේ සම්පූර්ණ දිග. පුතේ මයික් ඕෆ් කරලා තියාගන්න. මම ඔයාලත් එක්ක කතා කරනවා. ඔයාලට උත්තර දෙන්න අවස්ථාව දෙනවා. දුන්නහම උත්තර දෙන්න. නැත්තම් පොඩ්ඩක් අර සද්දෙද්දි බාධා නිසා. අපි වැටේ මුළු දිග එක පරතරයකින් බෙදපුවාම එනවා උත්තරයක් කීයද? 10යි. හැබැයි අපි මෙතන ආවේ 11යි ගණන් කරපුවාම. එහෙනම් හේතුව බලන්න. ඔන්න බලන්න. මම මේ එක කණුවක් හිටවනවා. ඊට පස්සේ මම තවත් කණුවක් හිටවනවා. කණු දෙකයි. හැබැයි පරතර තියෙන්නේ කීයද? එකයි. මම තව කණුවක් හිටවනවා. කණු තුනයි. පරතර කීයද? දෙකයි. එහෙනම් හැම වෙලාවෙම පරතර ගානට වඩා එකක් වැඩියෙන් කණු තියෙනවා. කණු ගානට වඩා එකක් අඩුවෙන් පරතර තියෙනවා. එහෙනම් අපිට මේ ආවේ මුළු වැටේ දිග 20යි. ඒ 20 ඇතුලේ දෙකේ කොටස් තියෙනවා 10ක්. ඒ කියන්නේ මේ 10 කියලා කියන්නේ පරතර 10යි. පරතර 10 නම් අපි ඒකට එකක් එකතු කරනවා කණු 11යි. ඔන්න කොහොමයි එන්නේ. දැන් ආයෙත් තව එකක් බලාගෙන අපි යන්. අපි හිතමු වැටක් තියෙනවා. වැටක් තියෙනවා මීටර් 50ක් දිගයි. මීටර් 50ක් දිගයි. හරි. හොඳට බලන්න. අපි 5න් 5ට කණු හිටවනවා. 5න් 5. කණු කීයක් ඕනද? අපි මොකද කරන්නේ? 50 බෙදනවා 5ෙන්. මට කියන්න. 50 5ෙන් බෙදපුවාම තිනුදි කියන්න එන්නේ කණු ගානද පරතර ගානද? කණු ගාන පුතේ
හොඳයි උත්තරේ හොඳයි. බය නැතුව උත්තර දෙන්න. උත්තර හරියන්න පුළුවන් වරදින්න පුළුවන් බය නැතුව උත්තර දෙන්න. දුව වැටේ දිග 50යි. හරි. අපි මීටර් 5න් 5ට තමයි කණු හිටවන්නේ. එතකොට 50 එක පරතරයකින් බෙදපුවාම 5 කියන්නේ පාර කණු දෙකක් අතර දිග ප්‍රමාණය. එකකින් බෙදපුවාම අපිට එන්නේ පරතර ගාන. දැන් 50 5ට 5 ඒවා 1යි. එකවරක් 5 පහයි ඉතිරී බිංදුවයි. මේ දීර්ඝ බෙදීමත් බලා ගන්න. බිංදුව මෙතනට ගෙනාවා. බිංදුවට නෑ නැති බව කියන්න බිංදුව සහය දෙන්න. බිංදුවාරයක් පහ බිංදුවයි ඉතිරී බිංදුවයි. මේ ඉන්නේ පරතර. පරතර 10යි නම් තිනුදී ඒකට එකක් එකතු කරනවා. කණු කීයද? 11 කණු 11යි. කණු ගාන දීලා එක පරතරයක් දීලා වැටේ දිග අහනවා. ඒක ලබන සතිය මං කියලා දුන්නා. මට තව එකක් අපිට කාලය හරියටම මම පැය එකහමාරක් ගන්න හේතුව පැය එකහමාරක් තුල මේ පුංචි වැඩ ටික අපි හොඳට කරගත්තොත් ඕක හොඳට මතක හිටනවා. මම ඔංගල පහ වසරට කිට්ටුවෙද්දි පරිසරය ප්‍රශ්න 20 30 කරනවා මේ වෙලාවෙම. ඔයාලා වේගි හදනවා. හරි. ඒ නිසා පළවෙනි නිබන්ධනයේදී ඔංගලට යම් කිසි වේගයේ අඩුවකින් කරන්න ඕන හින්දා මම පොඩි වෙලාවක් ගන්නවා. කමක් නැහැ. අපි කරමු. තව එකක් මං කියන්න. මීටර් 20ක් දිග වැටක් තියෙනවා. මේක මීටර් 4න් 4ට කණු හිටවනවා. 4න් 4. කණු කීයක් ඕනේද? එහෙනම් අපි වැටේ දිග කීයද? 20යි. 20 බෙදනවා 4න්. 2ට නෑ. ආයෙ බිංදුව දාන්න ඕනේ. එහෙනම් 20ටම බලනවා. 5යි 4 වරක් 5 20යි. ඉතින් බිංදුවක් පරතර එන්නේ 5යි. පරතර පහ නම් එකක් එකතු කරනවා කණු ගාන 6. කණු 6. හරි. අපි යමු ඊළඟට. සර් දෙවෙනි ප්‍රශ්නේනි. ඔව් පුතේ පොඩක් හරි දෙවැනි ප්‍රශ්නේ. මීටර පහන් පහ කණු කයි දැන් මේක සිටුවා. බලන්න. මීටර 5න් 5ට කණු 6ක් සිටුවා ඇත. ඒකෙම දෙවැනි පියවර. මේකෙම අවස්ථා දෙකක් මම ලබන සතියේ නිබන්ධනයේදී දෙනවා. එතකොට අපි මේක තහවුරු වෙනවා. මීටර 5න් 5ට කණු 6ක් සිටුවා ඇත. පළමු කණුවේ සිට 6 වන කණුවට මුළු දුර කීයද? දැන් බලන්න මේකේ කියන්නේ මොකද්ද? කණු කීයක්ද හිටවලා තියෙන්නේ? 6ක්. මට කියන්න රූප සටහන අඳින්නේ නැතුව හරි දෙවන් කියන බං කණු 6ක් හිටෙව්වොත් පරතර කීයක් තියෙයිද? අපි හිටවල බලමු දෙවන්. අපි හිටවල බලමු. කණු කීයක්ද තියෙනවා කියලා කියන්නේ? පහයි සර්. ඔව් අපි බලමු. ඔව් පහයි. මීටර 5න් 5 කණු 6ක්. ඔන්න බලන්න. මෙන්න පළවෙනි කණුව හිටවනවා. හරි. මෙන්න පළවෙනි කණුව හිටවනවා. දෙවැනි කණුව හිටවනවා. තුන්වැනි කණුව හිටවනවා. හතරවැනි කණුව හිටවනවා. පහ හිටවනවා. හයවැනි කණුව හිටවනවා. කීයද? කණු 6යි. පරතර කියන්නේ මෙන්න මෙයා මේ පරතර. 1යි 2යි අයි තෝනා 3යි 4යි 5යි. හැම වෙලාවෙම මතක තියාගන්න කණු ගානට වඩා පරතර ගාන එකක් අඩුයි. කණු 6යි නම් පරතර 5. 5යි. එක පරතරයක්
මීටර් පහයි. එහෙනම් පස්වරක් පහ විසි පහයි මීටර්. එහෙනම් උත්තරය කීයද? මීටර් විසි පහයි. හරි. මීටර් 25. හොඳට මතක තියාගන්න, මෙන්න මෙහෙම මතක තියාගන්න. කණු ගානයි පරතර ගානයි අමතක වෙනවා නම් ඔයාලට මෙන්න මෙහෙම කරන්න. කණු එකයි පරතර නෑ. කණු දෙකයි. කණු දෙකක් තියෙද්දි පරතර එකයි. පරතර එකකට කණු දෙකයි. කණු තුනයි. දෙකයි පරතර දෙකයි. පරතර දෙකයි. ඇඟිලි වලින් එන්නේ එහෙම බලා ගන්න. එතකොට මතකයට එනවා. හරි. ඕක කටික දවසක් යද්දි ඔයාලට ස්ථිර වෙනවා. එතකොට ඇඟිලි දික් කර කර ඉන්න ඕනේ වෙන්නේ නැහැ. හරි. අපි යමු තුන්වෙනි ගැටලුවට. මෙන්න මේක ඔයාලා මතක තියාගත යුතු එකක් තියෙන බලන්න. රූපයේ දැක්වෙන්නේ සම්මත ධාතු කැටයකි. සම්මත ධාතු කැටයකි. අපිට කියනවා එහි පැති සියල්ලේම ඇති අංකවල එකතුව. මෙන්න මේක හොඳට ඉරක් ගහන්න නැත්නම් කොටු කරගන්න. ඔව් කියන්න පුතේ. අයියා මට කියා දුන්නා. අයියා කියලා දුන්නා. මේ ඉසිරගේ නංගිද? ඔව් ආ සර්. අයියා දක්ෂයිනේ. හොඳයි. අයියා හොඳට ශිෂ්‍යත්වයේ පාසලු කෙනෙක්නේ, මගේ ගෝලයා. හරි. අයියාගෙන් උදව් ගන්න. හොඳයි ඈ. මම පොතක් ගෙනල්ලා දුන්න අයියෙක් කියා දුන්නා. හොඳයි බුදුවේ ඈ. හරි. පුතේ මේකේ ඔයාලා ඉගෙන ගන්න ඕන එක තමයි සම්මත. හරි. සම්මත ධාතු කැටයක් කියන්නේ ගමිත හැම ධාතු කැටයකම ගණකයක්නේ ධාතු කැටයට ගන්නෙ. ඒ ගණකයේ පැති 6ක් තියෙනවා. සම්මත ධාතු කැටයක දාලා තියෙන්නේ එකේ ඉඳන් 6 දක්වා අංක. හැබැයි එකේ ඉඳන් 6 දක්වා අංක දානකොට ගමිත පොඩි නීතියක් තියෙනවා. කොහොමද? මේන් බලන්න, මම දැන් අඳිනවා ධාතු කැටයක්. මෙහෙම හිතන්නකො. මේකේ පැති 6ක් තියෙනවා. 1 2 3 4 5 යටිනුත් තියෙනවා. එකයි 6යි. ඔය පැති 6ට දාන්නේ අපි 1 2 3 4 5 6. අපි හිතමු පුතේ මෙතනට මම 1 දැම්මා කියලා. එහෙනම් 1ට ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙන යටනි දෙවන්. පෙරවැනි දෙවන්. උඩින් 1 දැම්මොත් එයාට විරුද්ධ පැත්ත තියෙන මේ බිම තියලා තියෙන පැත්තනේ. අන්නේ ප්‍රතිවිරුද්ධ කියන මූණට මූණ බලාගෙන ඉන්න පැතිවල එකතුව සම්මත ධාතු කැටයක නම් 7ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයා 1 නම් යට තියෙන්න ඕනේ 6. අපි හිතමු මේ මේකේ 3 තියෙන්නේ කියලා. 3ට විරුද්ධ පැත්ත. එහෙනම් මේ පැත්තෙන් තියෙන එකේ තියෙන්න ඕනේ 7 වෙන්න නම් කීයද? 4. මෙතන 5 නම් මෙයාට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්න ඕනේ 2. ඒ විදිහට අංක දැම්මොත් ඒක සම්මත ධාතු කැටයක්. දැන් අපි හිතමු, හරි, අපි හිතමු ධනිරු, සෝරි, ධනිරුටත් හිතනවා ධාතු කැටයක් හදන්න. ධනිරු හදනවා. මෙතන 1 දානවා, මෙතන 4 දානවා, මෙතන 3 දානවා, මෙතන 5 දානවා. ධාතු කැටයක් තමයි. හැබැයි එයා සම්මත ධාතු කැටයක් නෙමෙයි. සම්මත ධාතු කැටයක් නම් මූණට මූණ බලාගෙන ඉන්න පැතිවල එකතුව 7ක් වෙන්න ඕනේ. එහෙනම් ඒක අමතර කරුණක් මම මේ සම්මත ධාතු ගැටය කියන එක කියලා දුන්නේ. ඒක මේ ගැටලුවට අවශ්‍ය වෙන නිසා. දැන් අපිට මොකද කියන්නේ? සම්මත ධාතු ගැටයක් නම් ඔන්න බලන්න. ඒකේ තියෙන පැති කීයද? 6යිනේ. ඒ පැති 6 තියෙන්න ඕනේ. මොනවද? 1 2 3 4 5 6. නේද? ඔය එකතු කරන. දැන් මේ ටික එකතු කරනවා. මේ ටික එකතු කරන ලේසි ක්‍රමයකුත් මම කියන්නම්. හරි. ඕනනම් පුළුවන් අපිට මේ 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි. දැන් බලන්නකෝ මේක ඕන යුගල් කරලා ගන්නත් පුළුවන්. මේ
මෙතන 1යි 6යි 7යි 2යි 5යි 7යි 3යි 4යි 7යි මෙතන තියෙන 7 ඒවා ගොඩවල් 3ක් 7 වරක් 3ක් 21යි තවත් පුළුවන් සම්මත ධාතු කැටයක් නම් පැති 6යි තියෙන්නේ මූණට මූණ බලාගෙන ඉන්න පැති දෙකක එකතුව 7යි ඒ වගේ මූණට මූණ බලාගෙන ඉන්න ඒවා තියෙන්නේ 3යි 7 ඒවා 3ක් 21යි එහෙනම් මතක තියාගන්න අංකවල එකතුව 21යි මේ ධාතු ගැට සම්බන්ධව ක්‍රම ගොඩාක් තියෙනවා ඒ සියල්ල කියලා දෙනවා අද මේක හොඳට මතක තියාගන්න අපි යමු ඊළඟ ගැටලුවට අපි යන වේගය නම් චුට්ටක් හිමීට ඒ වුණාට කමක් නැහැ දන්නව සර්. හරි ගණිත ගැටලු ටිකට පුංචි වෙලාවක් මම ගන්නම් ඊළඟට බලන්න පහත දක්වා ඇත්තේ ත්‍රිකෝණ සහිත රූපයකි ත්‍රිකෝණ සහිත රූපයකි ඉහත රූපයෙන් කපාවෙන් කරගත හැකි උපරිම ත්‍රිකෝණ ගණන කීයද? කපලා වෙන් කරගන්න පුළුවන්. දැන් බලන්න පුතේ. කපලා වෙන් කරගන්න පුළුවන් ත්‍රිකෝණ ගණන. හරි. හතරයි ඔව්, මෙන් බලන්න. මෙතනින් කැපුවොත් එකයි. මෙතනින් කැපුවොත් දෙකයි පහයි සර් තුනයි පහයි එතකොට ඉතින් එකනවා කීයක් එනවද කපල ගන්න පුළුවන් ඒව ගාන කීයද හතරයි උපරිම තියෙන්නේ හතරයි හරි ඊළඟට අහනවා තවත් ප්‍රශ්නයක් මොකද්ද ගණන් කළ හැකි ත්‍රිකෝණ ඒ කියන්නේ අපිට දැක ගන්න පුළුවන් ත්‍රිකෝණ මේ බලන්න මේ තනි එක මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඊට කලින් මම මේක එකක් දෙකයි තුනයි හතරයි හයි මේ දෙකම එකතුනහම පහයි මේ දෙක එකතුනහම හයයි හයි මේ දෙක එකතුනහම හතයි හයි මේ තුනම එකතුනහම අටයි හයි මේ තුන මේක තුනහම 9යි හයි සම්පූර්ණ මේක ගත්තහම 10යි දැන් ඔය විදිහට ඒවා ඇඳ ඇඳින්න ගියොත් වෙලා යන නිසා මේ වගේ එකක් හොඳට අහගන්න එක රේඛාවක් උඩ එකම තැනින් පටන් අරන් රේඛා ඇඳලා ත්‍රිකෝණයක් ඇඳලා තිබ්බොත් අපිට පුළුවන් මේ ත්‍රිකෝණ 1 2 3 4 කියලා දාන්න දාලා මේ ඉලක්කම් ටික එකතු කරනවා 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි සර් කලින් කිව්ව විදියට පුළුවන් නේ 10යි සර් කලින් කලින් කිව්ව විදියට පුළුවන් නේ ඔව් කලින් කිව්ව විදියට පුළුවන් දැන් දුවේ මෙන්න මෙහෙම බලමු අපි කලින් කිව්ව විදියට මේ වගේ රූපයක් ආවොත් අපි මේක උඩ කී පාරක් ඇඳ ඇඳ ඉන්න ඕනද? ගොඩ අවස්ථාවක් ඇඳ ඇඳ ඉන්න ඕනේ. ඊට වඩා ලේසි අපි 1 2 3 4 5 6 7 කියලා දාලා එකතු කර එකතු කරන එක. හරි. මේ ත්‍රිකෝණාසිත මෙහෙමනේ මේ ත්‍රිකෝණ සංඛ්‍යා හොයන තව ගොඩක් ගැටලු තියෙනවා. අපි එක දවසේ නැතුව හිමීටි හිමීටි කරගමු. අද කියලා දුන්නු එක හොඳටම මතක තියාගන්න. සරල තේරුණාද පුතේ? හරි හොඳයි. ඊළඟට සර් කලින් එකතු කරන්න කිව්ව විදිහෙන් පුළුවන්ද? පුළුවන් පුළුවන් ඒක ඒකයි ඇහුවේ. ඒකයි ඔව් ඒ විදිහට පුළුවන් ඒ විදිහට එකයි පුළුවන් එකයි හතරයි පහයි තුනයි දෙකයි ඔව් ඒක එහෙම හතරයි පුළුවන් ඒ වගේම මම තව ක්‍රම තියෙනවා ඒවත් ඉදිරියේදී කියලා දෙන්න හොඳයි යන්න එහෙම හිතන්න හොඳයි ගුඩ් පහත රූපයේ ඇතුළෙන් පිළිතුරු ලියන්න මේ රූපයේ තියෙන කොටු ඇතුලේ A කියලා රවුමක් තියෙනවා. B කියලා රවුමක් තියෙනවා. මේ A කියන රවුම ඇතුලේ මෙන්න මම මේ රතු පාටෙන් A කියන රවුම ඇතුලේ තියෙනවා 1 2 3 4 5 කියලා. මේ B කියන රවුම ඇතුලේ තියෙනවා 4 5 6 7 කියලා. ඒත් එක්කම මේ A සහ B කියන දෙකටම අයිති වෙලා තියෙන කොටසක් ඒකේ තියෙනවා 4 සහ 5 කියලා. හා
මේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ඒ වෘත්තයට පමණක් අයිති. ඒ වෘත්තයට පමණක් අයිති කිව්වහම මෙන්න මේ ටික. ඒ වෘත්තයට පමණයි. අපිට තියෙන්නේ මොකද්ද? එකයි දෙකයි තුනයි. දෙක තුන කමා දාන්න වෙන් කරලානේ. එක දෙක තුන. ඇයි අපි හතර පහ ගන්න ඇත්තේ? හතර පහ B එකටත් අහු බී වෙනවා. එකටත් අයිති. ඊළඟට අහනවා රූප දෙකටම අයිති ඉලක්කම්. හතරයි පහයි. දැන් බලන්න පුතේ රූප දෙකටම අයිති වෙනවා මෙතන මොකද්ද? හතරයි පහයි. හතර සහ පහ. පහ. හතර සහ පහ. පහ. දැන් මේ බලන්න හයවෙනි ප්‍රශ්නෙට හතර සහ පහ උත්තරේ දාපු අය මට කියන්න නම්. කවිත් දාලා තියෙනවා, තෙනුලි දාලා තියෙනවා, දෙවන් දාලා තියෙනවා. හරි. හැබැයි පුතේ උත්තරේ වැරදි. උත්තරේ වැරදි. හතර පහ දෙක වෘත දෙකට රූප දෙකටම අයිති ඉලක්කම් හතර පහ තමා. හැබැයි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ මොකද්ද? රූප දෙකටම අයිති ඉලක්කම් වල එකතුව කීයද? එකතුව කීයද කියලා. මේ එකතුව අන්න එහෙනම් අපිට පුළුවන් වෙන්න වෙනවා හොඳට ප්‍රශ්නේ කියවන්න අවසානයේ දක්වා කියලා. එහෙනම් අපි මෙතනට උත්තරේ දාන්න ඕනේ හතරයි පහයි 9යි. නමයයි. 9යි. නමයයි. කලින් නමය දාපු එකෙක් ඉන්නව නම් කියන්න. මම හරි. ඊළඟට අපි බලමු. මම හොඳයි. මොකද නම පුතේ? චානුග. චානුක. ගුඩ්. ඊළඟට අහනවා ප්‍රශ්නේ B වෘත්තයට අයත් ඉලක්කම් මොනවාද? දැන් කියන්න මොකද්ද B වෘත්තයට? එතකොට චානුග මේ B කියන වෘත්තයට පුළුවන් හතර පහ හය හත. හතර පහ හය හත. මේ මේ රූපවලත් පුතේ ඔය ඉලක්කම් දාලානේ. අපි පරිසරයට ඉගෙන ගන්නවා ශාක විතරක් කරන ශාක භක්ෂක සත්තු, සර්ව භක්ෂක, මාංශ භක්ෂක, අන්න එහෙම සත්තු. ඒ අය ආශ්‍රයෙන් ඔය ගැටලුව අහනවා. මල් වර්ග, යාන වාහන ඔබදාලා විවිධ විදියට අහනවා. අපි ඔය ඉදිරියේ ටික ටික ඉගෙන ගමු. මයික් ඕෆ් කරලා තියන්න. අවශ්‍ය වෙලාවට විතරක් අපි ඔන් කරමු. නැත්තම් පුතේ පොඩ්ඩක් සද්ද එනවා. මොකද මේකේ රෙකෝඩින් එකක් ඔයාලට දෙනවනේ. එතකොට ඒක නැත්තම් බාධාවක් වෙන නිසා. බලන්න අටවෙනි එකේ තියෙනවා සහන්ට පළමු ප්‍රශ්න පත්‍රයට ලකුණු 95කි. මගේ දරු උත්තරේ 182යි. පුතේ පොඩ්ඩක් ඉන්න දරුවෝ. හොඳයි, ඔයාලා උනන්දුයි, මම සතුටුයි. මේ වගේ ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනෙම මේ ගැටලු හදද්දී කටුවෙද කොලයක් අරන් කොටස් බෙදලා දාලා මේවා හදන්න. මේවා තොරතුරු එළියට ගන්න. තනත්ට පළමු ප්‍රශ්න පත්‍රයට ලකුණු 95යි. දෙවන ප්‍රශ්න පත්‍රයට 7යිද 95ට වඩා 7ක් වැඩිද අඩුද? මේකේ කියනවා 95ට වඩා 7ක් අඩුයිලු. එහෙනම් අපි මොකද කරන්නේ? අපි පැත්තකින් 95 ලියලා ඒකෙන් අඩු කරනවා කීයක්ද? 7ක්. 5ෙන් 7ක් අඩු කරන්න බෑ. 10 ස්ථානෙන් ගන්නවා 15යි, 15ෙන් 7ක් 8යි. මෙතන ඉතිරි 8යි. 8ෙන් බිංදුවක් 8යි. එහෙනම් මෙයාට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබිලා තියෙන්නේ 88. දැන් අපි ඒක වෙනම හොයාගත්තා. මෙන්න මේක තමයි පුරුදු වෙන්න ඕනේ. අපි සංසුන් වෙන්න ඕනේ. අපි නිබන්ධනය කරද්දි පුතේ වෙන කිසිම දෙයකට අවධානය යොමු කරන්න නැතුව අපි මේ වැඩේ කරලා ඉන්න ඕනේ. මම ඉදිරියේදී කියන්න. අපි අන්න එහෙම පුරුදු වෙලා ගියපුවාම ඔයාලා ඉස්කෝලේ හරි පන්තියකට හරි ගිහිල්ලා පේපර් එකක් අරන් ලියන්න ඉඳගත්තාම අපි අපේ පේපර් එක ලියලා ඉවර වෙනකම් වෙන කිසිම තැනකට යන්නේ නැහැ ඔළුව. අන්න ඒක ප්‍රගුණ කරපුවාම අපි දක්ෂයෝ වෙනවා. අපි ඒක පුරුදු මේ පැය දෙකයි කාලා අපි ජය ගන්න. හොඳයි. එහෙනම් මේ අපි හෙව්වා දෙවන ප්‍රශ්න පත්‍රයේ වෙනම 88යි. 5යි 8යි 13ෙන් 3 දානවා. 1ක් ඉතිරි. ඒකයි මේ 9යි 10යි.
දහයයි අටයි දහ අටයි. එහෙනම් දෙකටම ලැබූ ලකුණු ගාන 183යි. ඔය ප්‍රශ්නය හන්න පුළුවන් මෙහෙම. විෂයන් දෙකටම ලැබූ ලකුණු වල වෙනස කීයද? එහෙම ඇහුවොත් අපි මොකද කරන්නේ? 95න් 88ක් එකතු කරලා වෙනස දාන්න. හරි, මෙතන අහලා තියෙන එක නෙමෙයි. හොඳයි. ඊළඟට බලන්න. ඊළඟ ප්‍රශ්නය. විභාගයක් සඳහා ළමයි 1797ක් සහභාගී වූහ. බලන්න. උක්ත වාක්‍යයට ගැලපීලා තියෙන ළමයි සහභාගී වූහ. ළමයි බහුවචනයි, ක්‍රියාපදයක් බහුවචනයි. එයින් ලකුණු 150 සීමාව පසු කළ 698 150ට වඩා ගත්ත අය 698යි. 150 සීමාවෙන් පහළ ලකුණු ලැබූ ගණන කීයද? එහෙනම් සම්පූර්ණ ළමයි හිටියා 1797ක්. ඒක 150ට වඩා ගත්ත අය හිටියේ 698යි. අපෙන් අහන්නේ 150ට පල්ලෙහා ආපු ළමයි 698 ඉඳන් 1797 දක්වා ළමයි. ඒ කියන්නේ මේකෙන් අහන්නේ වෙනස හොයන්න අපි හැම වෙලාවෙම අඩු කිරීම කරන්නේ. අපි දන්නවා 698ක් 150ට වැඩි, මුළු පිරිස 1797යි. එහෙනම් මුළු පිරිසෙන් වැඩියෙන් ගත්ත කොටස අපි අහක් කරපුවාම අඩුවෙන් ගත්ත කොටස එනවා. අපි බලමු අඩු කරනවා. 7න් 8ක් බෑ. බැරි නම් මොකද කරන්නේ? එහා පැත්තෙන් එකක් කරන්න. 10 ස්ථානයෙන් ගන්න. 17. 17න් 8ක් 9යි. දැන් මෙතන තියෙන්නේ 8යි. 8. මතක තියාගන්න ඕනේ පියවර වශයෙන්. සෑහෙන පුතේ ඔය අදාව. 8න් 9ක් බෑ. 10 ස්ථානයෙන් එකක් ගන්නවා. ඊයේද? 18යි. 18න් 9ක්. 18න් 9ක්. 9. දැන් අර පැත්තේ 6 වෙනවා. 6යි. 6. 6න් 6 බිඳුවක්. බිඳුවයි. ඉතිරි එකයි. 199. 1099යි. 1099. 1099. දැන් මේකේ වැරදි තියෙනවා නම් හරි උත්තරේ ලියාගන්න. ලියාගෙන ආපහු කරලා බලන්න. කරලා බලන්න. ඊළඟට අපි බලමු 10 වෙනි ගැටලුව. රුපියල් 160 බැගින් 4 දෙනෙකුට මුදල් ලබා මුදල් බෙදා දුන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මුළු මුදල කීයද? 160 ගානේ 4 දෙනෙකුට දීලා. 160 4 වැඩි සම්. දැන් දෙවන් බලන්න පුතේ, මේක කියන්නේ 4 දෙනෙකුට දීලා. 4න් ගුණ ගන්න. 160. මේ 160 4න් බෙදෙන් ගුණ කරන්න. මේ බලමු කියන දේ 4 දෙනෙක් ගැන කියවෙනවානේ. මේ බලන්න මගේ ලස්සන චිත්‍රේ. ලස්සන ළමයි ටිකක් ඇන්දේ. මාර ලස්සනයිද? ඔව්, ඒක තමයි. මම චිත්‍රවලට දක්ෂයි නේ. හොඳයි. 160 බැගින් 4 දෙනෙකුට දුන්න. මේ 4 දෙනාටම දුන්නා කීය ගානද? 160 ගාන. 160 4න් ගුණ කරනවා. එහෙනම් මේ 160 ඒවා 4ක් තමයි අපි බලන්න ඕනේ. එහෙනම් කල යුත්තේ මොකද්ද? අපි 160 ගුණ කරනවා 4ෙන්. ඔව්, 160 ගුණ කරනවා 4ෙන්. මම ගුණ කරන්නේ නැහැ. මට දෙයක් කියන්න තියෙනවා ඔයාලට. මොකද්ද? එකම වගේ ගොඩවල් කීපයක් හොයාගන්නවා නම් අපි කරන්න ඕනේ ගුණ කිරීම. මම ආසයි පුංචි ප්‍රශ්නයක් අහන්න. හරි. මෙහෙම කරමු අපි. ඉඳුමිනට පුළුවන් ද 4 ගුණන වගුව කියන්න මට ටිකක්? සඳු පුළුවන් ස. ආ, වෙරි ගුඩ්. ඉඳුමින කියන්න අපේ පන්තියේ සේරට මෙහෙට කියන්න. හතර
වරක් එක හතරයි, හතර වරක් දෙක අටයි, හතර වරක් තුන දොළහයි, හතර වරක් හතර දාසයයි, හතර වරක් පහ විස්සයි, හතර වරක් අය විසි හතරයි, හතර වරක් හත 28යි, හතර වරක් අට 32යි, හතර වරක් 9 36යි, හතර වරක් 10 40යි, දහ වරක් හතර වරක් 11 44යි, හතර වරක් 12 48යි. හරි බං, ඊළඟ සතියේ මට මතක් වෙන වෙලාව වලට මෙහෙම කියනවා. මම ඔයාලගෙන් අහනවා නම කියලා අහනවා, හතර වරක් නමය කීයද? ඔයා කියන්න හතර වරක් හත කීයද? එතකොට උත්තරය දෙන්න ඕනේ. අන්න එහෙම පුරුදු වෙන්න ඕනේ. මම හිතන්නේ යනුල් සම්බන්ධ වෙලා ඇතිද? යනුල්ටත් මතකේ තිබ්බා, මම දන්නවා හතරේ ගුණ නමගුව. යනුල් කියනවද? ඒකක් අමතකුණොත් හතරක් එකතු කරන්න විතරයි තියෙන්නේ. හොඳයි. හරි, අපි එහෙනම් බලමු මේක හදලා. හතර වාරයක් බිංදුව බිංදුවයි, හතර හතර වාරයක් හය, නැත්නම් හය වාරක් හතර 24න් දාසේ හතර දානවා 16, හතර වාරක් හතර, හතර හතර වාරක් හය 24න් හතර දානවා දෙකක් ඉදිරි. ඒක මතක තියාගන්න, නැත්නම් වෙනම ලියාගත්තත් කමන්නේ. හතර වාරක් එක හතරයි ඉදිරි දෙකයි හය හයයි. එහෙනම් කීයද? 640. 646. මේක හරිද පුතේ? නෑ මේක හරිද? නෑ මේ උත්තරේ 640 මම ලිව්වා, හරිද පුතේ? වැරදි. වැරදි කියලා මට පුතෙක් කියනවා. ඇයි වැරදි? පියල් දාලා නෑ සර්. පුපියල් නෑ. මුදල් ඒකකේ දාලා නැහැ. මුදල කීයද? එහෙනම් පුපියල් දාලා. රුපියල්. රුපියල් කියලා ලිව්වා නම් මෙතනට තිතක් තියන්න ඕනේ නැහැ. අපි පුරුදු වෙමු රුපියල් කියලා ලියලම උත්තරේ ලියන්න. හැබැයි කවුරු හරි ලිව්වා නම් රූ ලියලා තිතක් දාලා 640. ඒත් හරි. ඒත් හරි. හැබැයි රූ කියලා දාලා 640 ලිව්වොත් මේ වචනය කෙටි කරා කියන්න සංකේතය දාලා වැරදි තියෙන වැරදි වැටෙන්න පුළුවන්. වැරදි සර්. පේටි සර් කියනවා ඔය රූ දාලා තිත දානක වැරදි කියලා. නෑ පුතේ, මෙහෙමයි. තීච කියලා තියෙන්නේ, තීච කියලා තියෙන දේ සත්‍යයක් තියෙනවා. හේතුව තමයි ඇත්තටම රූ දාලා තිත දාන එක අවදානමක් තියෙනවා. ඇයි? ඔය තිත අමතකුණොත් ලකුණ නැති වෙනවා. ඒ හින්දා ඔයාට ටීචර් දීලා තියෙන උපදෙස හොඳයි. ඇයි දන්නවද හොඳ? රුපියල් කියලා මම ඒකයි මම මුලින්මත් කිව්වේ, රුපියල්ම අපි පුරුදු වෙමු කියලා. එතකොට අර වරදින්න තියෙන තව අවස්ථාවක් අඩු වෙනවා. හරිද? එහෙම නැත්නම් අපි ශිෂ්‍යත්ව විභාගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරනකොට රූ දාලා, දැන් ගියේ පාර ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරද්දි අපිට හම්බ වුණා කුරුණෑගල ප්‍රශ්න පත්‍රයක්. මම බලපු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් 100 ගත්තා එක ළමයෙක්. එයාත් උත්තරේ රූ දාලා තිත කියලා තිබ්බා, අකුරු මුද්‍රණය කරා වගේ ලස්සනයි. ඉතින් ලකුණු 100 දුන්නා අපි. රුපියල් කියලා ලිව්වත් හරි, රූ තිත හරි. නමුත් අර ටීචර් වාර දීලා තියෙන උපදේශ එක පිළිපදින්න. රුපියල් කියලා දාපුහාම වඩ වරදින්න තියෙන ඉඩ අඩුයි. පොඩි කාලේ දැම්ම පුරුදුනාම වරදින්න තියෙන ඉඩ අඩුයි. හරි, ඊළඟට අපි යමු මව්බස කොටසට. මේ මව්බස මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. මම මේ අක්ෂර වින්‍යාසයට මම මේක 5 වසරේ නිබන්ධනයට දෙන්නේ නැහැ. 4 වසරේ මට ඔයාලට ගොඩක් දේවල් දෙන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ ඉදිරිපත් කරන්නේ 5 වසරේදී ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා වචන 100 ගාණක් නිවැරදි වචන. අන්න ඒ වචන දවසකට නිබන්ධනයකදී 5 ගාණේ මම ඔයාලට දෙනවා. මේක ඔගොල්ලෝ කියවලා හොඳට අද මම සාකච්ඡා කරයින් පස්සේ හොඳට ඉඳ තියෙන වෙලා ලබන සතිය වෙනකම් මේ වචන ටික පුරුදු කරලා හරියට නිවැරදි අකුර ගැන අවබෝධය ගන්න. පළවෙනි එක අකුලා ගන්නවා. අකුලා ගන්නවා කියද්දි ල මුද්‍රණයට පේන්න ඕන හින්දා තමයි මම මේක ලොකුවට ලියන්නේ. ල ල මුර්ධජ. අග්ගලා අතෙන් හදන ගල් වගේ කැවිලි වර්ගය. අත්ගල් තමයි අග්ගල් වෙන්නේ. අග්ගල හදනවා හාල්, අහගන්න පුතේ විස්තර ටික. බත් වේලලා කුඩු කරලත් ගන්නවා.
හාල් බැදලා කුඩු කරලත් ගන්නවා අග්ගල හදන්න. අග්ගලා කියනකොට ලයන්න දංචද මුර්දජ මුර්දජ මුර්දච මුර්දජ ස්ථිරයි ස්ථිරයි මෙන්න අග්ගලා කියද්දි මුර්දජ. මුර්දච දැන් පුතාලට සමහර අයට ගැටලුවක් වෙනවා ල දන්ත දෙක. පුතේ මම මේ ඔයාලට ඉදිරිපත් කරන්නේ වෙනස් වීම එළිය අරගෙන ගුරුවත් පොතේ විෂය නිර්දේශය තුළ ඔයාලට ඉදිරිපත් කරලා දීලා තියෙන වචන මේවා මම හොඳට බලලා දාන්නේ. හරි, දැන් උදාහරණයක් විදියට ගත්තොත් පුතේ කුරුළු කියලා ලියද්දි කුරුළු කුරුළු මේක එක මේක දෙක කෝකද හරි එක එකද දෙකද දෙක දෙක දෙකම හරි හරි දෙකම හරි දෙකම එක හරි දෙකද දෙක. මේ ඉන්න පුතේ ගොඩාක් තැන්වල දැන්වීම් වල ඔය ටීවී එකේ යන්නේ මේක. මෙයා වැරදි. කුරුළු කියන එක හැදෙන්නේ කුරුල්ලා කියන වචනේ තමයි කුරුළු වෙන්නේ. එහෙනම් හරි එක මේක. සියලු කියද්දිත් ඔහොමයි. සියලු මෙහෙමත් තියෙනවා මෙහෙමත් තියෙනවා සියලු. හරි එක මේක. මෙයා වැරදි. මම වැරදි ඒවා ලියලා පෙන්නන්න කැමති නෑ. මම මෙයාදනික උදාහරණයක් ගත්තේ. මහල්ලා මහලු කියද්දි හරි එක මේක. හේතු ඇයි මහල්ලා කියන එක තමා මහලු වෙන්නේ. හරි, ඒ නිසා මේ බය නැතුව මම විශ්වාසයෙන් කියන්නේ වචන ටික මේ ටිකේ මේක ල මුර්දජ ල අත්පොලසන් ල මුර්දජ අදාළ මුර්චල චේතස් ල මුර්දජ අදිෂ්ඨානය ට මහ ප්‍රාණ මහ ප්‍රාණ අදිෂ්ඨානය. මේ පහ හොඳට මතක තියාගන්න. තමන් තනියෙන් ලිව්වනම් මම සාකච්ඡා කරන්න කලින් පහක් දාලා පහෙන් පහද කීයද කියලා දාලා තියාගන්න. කමක් නැහැ. අපි බලමු ඊළඟට. නාමපද. ඔව්, මම මේක පොඩ්ඩක් වලට පැහැදිලි කරලා දෙන්න ඉන්නම්. ලේසි. නාමපද. පුතේ සිංහල භාෂාවේ සිංහල භාෂාවේ පද වර්ග තියෙනවා. විවිධ පද වර්ග, ක්‍රියාපද, නාමපද. මේ නාමපද කොටස් 6කට බෙදෙනවා. මම ඒ කොටස් 6 ඔයාලට කියන්න යන්නේ නැහැ. ඒ නාමපද වලින් මූලම එක තමයි නාම නාම කියන්නේ. ඒ නාමයක් බෙදෙන කොටස් කීපයක් තියෙනවා. ඒ තමයි මම මේ දක්වලා තියෙන්නේ. නාමපදයක් යනු යමකින් යමක් වෙන්කර හඳුනා ගැනීමට යොදන පද. දැන් උදාහරණයක් විදියට මේකට කියනවා උපැස්යුවල. හරි, මේකට කියනවා පෙට්ටිය. මේකටත් පෙට්ටිය කියනවා. මං අතේ තියෙන මේකටත් පෙට්ටිය කියනවා. මේකටත් පෙට්ටිය කියනවා. වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද එහෙම උනොත්? බෑ. මම වජිර. තව එකෙක් ඉන්නවා ගයුනි. තව එකෙක් ඉන්නවා දෙවාන්. තව ඉන්නවා යෙනුල්. අපි සේරටම යෙනුල් කිව්වොත් එහෙම අඳුර ගන්න පුළුවන්ද වෙන් කරලා? බෑ. ඒ නිසා යම් දෙයකින් යමක් වෙන් කරලා හඳුන ගන්න අපි නාම පද භාවිත කරනවා. අන්නේ නාම පද වල තියෙනවා පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක් වෙන් කරලා හඳුන ගන්න තියෙනවා පුද්ගල නාම. මේ වගේ ද්‍රව්‍ය තියෙන, ද්‍රව්‍යකින් ද්‍රව්‍යයක් වෙන් කරලා හඳුන ගන්න තියෙනවා ද්‍රව්‍ය නාම. සතෙකුගෙන් සතෙක් වෙන් කරලා හඳුන ගන්න තියෙනවා සත්ව නාම. සේරටම කොටිය 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 කිව්වොත් හඳුන ගන්න බෑනේ. සර් වෙන වෙනම එක වචනයක් කියලා තව වචනයක් වෙන වචනයක් කියනවා. ඉන්න ස්ථාන නාම. තැනකින් තැනක් වෙන් කරලා හඳුන ගන්න. නුවර, කොළඹ, ගම්පහ, මිදුල, ඔව් පන්සල. එතකොට ඒවා මොනවද? පාර. තැනකින් තැනක් වෙන් කරලා හඳුන ගන්න තියෙන ඒවා. ඒවට කියනවා ස්ථාන නාම කියලා. දැන් පුතේ මේ පළවෙනි කොටස නාම පදවල. ඔයාලට ඔයාලා දන්නවද ශිෂ්‍යත්ව විභාගෙදිත් අහනවා මේවෙන් අවිල්ලා තියෙනවා. හැබැයි මේවා වෙනස් කරනවා. මේ නාම පදයකට තියෙනවා ලක්ෂණ.
නාමපදයට ඉන්න පුළුවන් පණ තියෙන විදිහට ඉන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රාණවාචි. පණ නැත්තම් අපි කියනවා අප්‍රාණවාචි. නාමපදයට ඉන්න පුළුවන් ඒක වචන බහුවචන. එතකොට මෙන්න මේ ලක්ෂණ සේරෝම දාලා තමයි ප්‍රශ්න අහන්නේ. හරි. එහෙනම් අපි ඒවා පියවරෙන් පියවර එකම දවසේ සේරම අපි පටලව ගන්න ඕනේ නැහැනේ. දැන් මේ නාමපද පටන් ගද්දි මට හරි සතුටුයි පුතෙක්ව ලේසි කියලා. ඒ කියන්නේ ඒ අධ්‍යයනය කරලා මතක තියාගෙන ඉන්නවා. හොඳයි. මොකද 3 වසරේදීත් ඔයාලා ඉගෙන ගත්තානේ. 3 වසරේ ඔයාලා ඉගෙන ගත්තා කියලා දැන දැනත් මම ඇයි මේක එකතු කරේ? මට ඕනේ මේ සිංහල විෂයේ ඔයාලට ඉගෙන ගන්න තියෙන කොටස් ටික සරලව සියලුම ටික පිළිවෙලට උගන්නන්න. ඒකයි මම මෙතනින්ම පටන් ගත්තේ. එහෙනම් අපි බලමු පුද්ගල නාම වලට මම කියාගෙන යන්නම්. ඔයාලා කියන අතරතුර දැන් ලියලා ඇති. ලියලා නැති අය ඉන්නවනම් හිමීට සටහන් කරගන්න. මම ඉස්සරලා මේ වෙනස් වෙනස් විදිහේ නාමපද ඉදිරිපත් කරලා පෙන්නන්නම්. පුද්ගල නාම. අපිට පුළුවන් පුත ගුරුවරයා, සමාජ, වෛද්‍යවරයා, වෛද්‍යවරයා, ළමයා, අම්මා, ළමයා, තාත්තා, වෙනස් ඉදිරිපත් කරන්න සර්, පුළුවන්. ඔව්. මල්ලිකුණිය ගුරුතුමා, හරි. විදුහල්පති, හරි. අන්න ඒ විදිහට අපිට පුළුවන් පුද්ගල නාම හඳුනා ගන්න. ඊළඟට බලන්න. ද්‍රව්‍ය නාම. පැන්සල, ඔව්, අතුරු, ද්‍රව්‍ය නාම පැන්සල, කියලා කියන්නේ අඩිරුද, ද්‍රව්‍ය පොත, කියන ද්‍රව්‍යයක් වෙන් කරලා හඳුනා ගන්න. පැන්සල, පෙට්ටිය, පෙට්ටිය, පෑන, පොත, බංකුව, පුටුව, එබ්බිය. මේසය, අන්නහ. කොලේ, ඈ, අද කරා. පුතේ මයික් ඔෆ් කරලා තියාගන්න. මම කතා කරන්න කියද්දි කතා කරන්න. සත්ව නාමත් මම ඔයාලට පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. බල්ලා, පූසා, ගවයා, මුවා, කොටියා, මැක්කා, මදුරුවා, ඔය විදිහට සත් විවිධ සත්. මේ සත්ව නාම ප්‍රශ්නයකට ඇහුවොත් බහුවචන සත්ව නාම පදයක් කියන්නේ. එහෙම වුණොත් බල්ලා කිව්වොත් වැරදි. එතකොට වෙන්නේ බහුවචන. එකකට වඩා වැඩි බල්ලෝ. ඔය විදිහට වෙනස් වෙනවා. අපි ඒ වෙනස හඳුනාගන්නේ අපි හොඳට පොත් කියවන ළමයෙක් වෙන්න ඕන. කියවීම ගොඩක් ප්‍රගුණ කරන්න ඕන. ස්ථාන නාම. ස්ථාන නාම කිව්වහම පුතේ පටලව ගන්න එපා. ගම් සහ නගර විතරක් නෙමෙයි. කාමරය කිව්වොත් තැනක්, ස්ථානයක්. සාලය කිව්වොත් තැනක්, මිදුල කිව්වොත් තැනක්, පාර, නුවර, ක්‍රීඩා පිටිය, පන්සල. කෞතුකාගාරය සර්. ඔව්, කෞතුකාගාරය, පැරණි භාණ්ඩ තැන්පත් කරලා තියෙන තැන, පුස්තකාලය, පොත්පත් කියවීමට ඇති ස්ථානය, ඒ වගේ. සර්. ඔව් කියන පුතා. සමේ අපි සර් වගුව සම්පූර්ණ කරන්න ඕනද? අනිවාර්යයෙන්ම. දැන් ඔගොල්ලෝ කලින් කරලා නැතුව ඇති. නමුත් මම ඔයාලා සම්පූර්ණ කරනකම් වෙලාව නම් මෙතනදී දැන් දෙන්නේ නැහැ. මට කියන්න පුතේ, ඔයාලට වගුව සම්පූර්ණ කරන්න පුළුවන් නේද? මේක තව පැහැදිලි කරන්න අවශ්‍යද? බැරි කෙනෙක් ඉන්නවනම් කියන්න අපහසුවක් තියෙනවනම්. නැහැ. ඕක වගුව සම්පූර්ණ කරද්දී, හරි? වගුව සම්පූර්ණ කරද්දී පැහැදිලි අත්අකුරෙන් ලියන්න. ඒත් එක්කම තමන් ලියන ඒවා මට පෙන්වන්න එවද්දි ගෲප් එකට දාන්න එපා. අපේ 2025 ශිෂ්‍යත්ව ඔන්ලයින් ගෲප් එක තියෙනවානේ. ඇයි මං ගෲප් එකට දාන්න එපා කියන්නේ? පුතේ ගෲප් එකට දාද්දි ළමයි, අපි හිතමු ළමයි 10 දෙනෙක් දැම්මොත් ඒ මැසේජ් 10 මැද්දි ඒක පෞද්ගලිකව ඒ ගෲප් හැම එක්කෙනාටම කරා. ඒ නිසා ඔයගොල්ලෝ මෙහෙම කරන්න. ටියුට් එකේ තියෙනවානේ මගේ WhatsApp අංකය. දැන් ඔයගොල්ලෝ ළඟ තියෙනවා කොහොමත් මගේ WhatsApp අංකය. නේද? එතකොට මේකේ නිබන්ධනයේ මුල් පිටුවේ වැදිලා නැහැ. මම ගෲප් මගේ ගෲප් ඔයාලගේ ළඟ තියෙනවනේ මගේ WhatsApp අංකය. මගේ පෞද්ගලික WhatsApp අංකයට 0.77 47 55 46 එකට දාන්න. එතකොට මම ඒ අයට දැන් නෙමෙයි පුතේ. දැන් නෙමෙයි, වරක් කරලා ඉවර වෙච්චාම ඒක දාන්න. එතකොට මම ඒක බලන්න. හරි. විශේෂ මේවා මම කියන අනිවාර්යෙන් එවන්න කියලා. ඊට අමතරව මට යමක් පෙන්වන්න අවශ්‍ය තියන අය එහෙම දාන්න. හරි, අපි ඊළඟ කොටසට යමු. මෙන් බලන්න.
නාමපද ඒක වචන හා බහු වචන ලෙස වෙන් කළ හැකිය. ඒක වචන හා බහු වචන. මේ බලන්න ඒක වචන කියලා කියන්නේ එක දෙයක් හැඳින්වීමට. මේ බලන්න මල, ළමයා, ළමයා, පාර, පාන, ගඟ. ගඟ. දැන් මේ මෙතන මම පුංචි දෙයක් ඔයාලට පැහැදිලි කරනවා. මේක මතක තියාගන්න ඕනේ හැම කෙනෙක්ම. ගඟ මේ දෙවනි ගයන්නට අපි කියනවා මොකද? සංයක ග. සංයක ග. ඒක එහෙම මතක තියාගෙන අපි යන්කෝ ඊළඟයකට. එකකට වඩා වැඩි ප්‍රමාණයක් හැඳින්වීමට යොදන නම. මල් ළමයි බහු පාර වචන මොනවාද? මල, මල්, ළමයා, ළමයි. ළමයා ළමයි දැන් පාර. පාර වල් පාර වල් කියන බලන්න. එතකොට වල් කියන ශබ්දය තමයි එකතු වෙලා තියෙන්නේ. ඒකෙන් බහු වචන කරන්න පුළුවන් ක්‍රමයක්. දැන් ඊළඟට බලන්න ගඟ කියන එක මොකද උනේ? ගංගා මේන් බලන්න දරුවෝ හැමදෙයක්ම ගංගා. දැන් ගංගා කියද්දි මේ සංයකේ ආවද මෙතනට? මෙතන ගඟ කියද්දි දෙවැනි එක සංයක ග. දැන් මෙතන ලිව්වද සංයක? නෑ. එහෙනම් මතක තියාගන්න මේක නීතියක්. මේ නීතිය මතක තියාගන්න. අවශ්‍ය නම් අර පොතක් ගන්නවනේ සිංහලවලට, ඒකේ තරු ලකුණක් දාලා සටහන් කරගන්න. නමුත් මේක දැම්මම මතක තියාගමු අපි. මේ බිංදුවට බිංදුව, මේ අකුරේ නම බිංදුව නෙමෙයි. බිංදුව තියෙන ගණිතයේදීනේ ගොඩාක් අය කියන්නේ මේකට බිංදුව කියලා. නමුත් මේකට කියන්නේ අනුස්වාරය. මේකට කියන නම අනුස්වාරය. සිංහල හෝඩිය ස්වර සහ ව්‍යඤ්ජන අතර තියෙන අකුරක් අනුස්වාරය. මේ අනුස්වාරයට පස්සේ කිසිම වෙලාවක සංයක අකුරක් ලියන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනට විවහාරය ඔයගොල්ලෝ හදේ බිංදුව කියලා, බිංදුවට පස්සේ සංයක අකුරක් ලියවෙන්නේ නෑ, ලියන්න බෑ, වැරදි. ඒකට හේතුවක් තියෙනවා. මේ සංයක වෙලා තියෙන මේ බිංදුව තමයි, ඒ කියන්නේ අනුස්වාරය තමයි මේ දෙක එකතු වෙද්දි මේක සංයකේ බවට පත් වෙලා තියෙන. ඒක ඔයාලා ඉගෙන ගන්නවා 10 වසරට කියපුවහම. 10 වසරදී ඉගෙන ගන්න තියෙන දෙයක් මම මෙතන කඩලා ගලවලා පැහැදිලි කරන්න යන්නේ නෑ. පුතාලා දැන් මෙහෙම මතක තියාගන්න. අනුස්වාරය ඔයාලා ඔය බිංදුව කියන්නේ. ඒකට පස්සේ සංයක අකුරක් ලියන්නේ නැහැ. හරි. එහෙනම් ඒක වචන බහු වචන ભેදේ අපි පැහැදිලි කරා. මේක ඔයාලා ලිව්වද හැමෝම? මන් දැන් අම්මන් චූට් මිනිත්තුවක් දෙන්න. ලියන්න හැමෝම පුතාලවක. බහු වචනකට හරවලා ලියන්න. වියනුල් ඉවරද? හරි සර්. අපි බලමු පහත ඒක වචන වල වචන බහු වචනයට හරවන්න. මාමා. ඔගොල්ලෝ හරිය දාගන්න පැන්සලෙන් මම කියන්නම්. මාමලා. ඔව් පුතේ මම කියන්නම්. මම කියන්නම් ඔයාලා දාගන්න හොඳ දරුවෝ වගේ. මාමා, මාමලා. මම. මම කියන එකේ බහුවචනය අපි. වෘක්ෂය. එතකොට අකුරක් අඩු වෙනවා. වෘක්ෂ.
රට අර වල් කියන ශබ්දය දාන රටවල් මිතුරා මිතුරෝ කවුරු හරි පුතෙක් කියලා නම් මිතුරන් කියලා ඒත් හරිය දෙන්න. නමුත් මම මිතුරා කියනක මිතුරෝ කියලා ඉන්නවා වඩා හොඳයි. ඒවා මම පස්සේ පාඩම් වලදී කියලා දෙන්නම්. දැනට වැරදි දාන්න එපා. මිතුරා මිතුරන් කියලා ලියලා නම් දෙන්න. මිතුරෝ කියන එකත් ලියා ගන්න. ගවයා ගවයෝ කවුරු හරි ගවයින් කියලා නම් ලියන්න එපා පුතේ. ගවයන් හෝ ගවයෝ වෙන්න ඕනේ. ඊ කියන එක ඉස්පිල්ල මකන්න පුතා. කුරුල්ලා කුරුල්ලෝ කවුරු හරි අනුක්තයෙන් කුරුල්ලන් කියලා ලියලා තියෙනවා නම් ඒත් කමක් නැහැ දැනට. නමුත් මම ඔයාල ලියනකොට වෙනස් වෙන්න ඕන විදි විශේෂයෙන් කියනවා. එතකොට ඒවා පිළිපදින්න. හොඳයි. හතම හරියට ඊළඟට එක 10 8 සර් වගේ ඔක්කොම හරි. හොඳයි. අටවෙනි එකත් බලමු අපි. නැන්දා නැන්දලා ගුරුවරයා ගුරුවරයෝ සතා ඔබ ගුරුවරයා ගුරුවරයෝත් හරි. මේ සෙනුල් කියනවා ගුරුවරු කියලා. ඔව් ගුරුවරුත් හරි. එහෙම ලියපු පුතාල දුවලා ඇති. හරි. සතා සත්තු සතුන් කියලා ලියලා නම් ඒත් හරිය දෙනවා. මම දැනට මං ඒවා වෙනස් වෙන්න ඕන විදිහ ඔයාලට කියලා දෙන්නම් පුතේ. ඔහු 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 ඔවුන් කියලත් ලියලා ඇති සමහර අය. ඒත් කමක් නැහැ. ඔහු හරි. එතකොට අකුරු ලියද්දි පුතේ ලස්සන දැන් ඔය අපි ටියුට් ටික එකතු වේගෙන එකතු වේගෙන යද්දි ඔක ලස්සනට ගොඩ නැගෙනවා. හරි. ඒ හින්දා ටියුට් ලස්සනට අකුරු ලියලා තියාගන්න. හොඳයි. අපි ඊළඟට රචනාවට කලින් මම රචනාවට කලින් කරන්න පුතේ පරිසරය ප්‍රශ්න ටික. පරිසරයේ ප්‍රශ්න ටික කරලා තමයි රචනාව පැහැදිලි කරන්න. අද මම සාමාන්‍යයෙන් ගණිතයට චුට්ටක් වෙලාව වැඩිපුර ගත්තා. හේතුව තමයි ඔයාලත් එක කරන පළවෙනි දවස නිසා අපිට එක කාලය කළමනා කරන්නේ කරගන්න පුළුවන්. ඉදිරියේදී දෙන උපදෙස් ඒවා හොඳට පිළිපදින්න අපි කරගෙන යමු. අපි බලමු පරිසරයේ ප්‍රශ්න. පරිසරයේ ප්‍රශ්න වලදී මම මේක සාකච්ඡා කරගෙන උත්තර කියාගෙන යනවා. කියද්දි ඔගොල්ලෝ දැනට සටහන් මං කලින් කිව්වේ නෑනේ ලියලා තියන්න කියලා. ඔගොල්ලෝ දැනට මාත් එක්ක හරි උත්තරේ සටහන් කරගන්න. ලියපු අය හරි වැරද්ද දාගන්න. හරි නම් හරි වැරදි නම් හරි එක තෝරලා ඒක රවුම් කරගන්න. හොඳ දරුවෝ වගේ අද රෑ නිදාගන්න කලින් හොඳ පුතාලා දුවලා වගේ මේ ටියුට් එක එකපාරක් කියවන්න. පරිසරයේ ප්‍රශ්නවල හරි ඒවා ටික ආපහු පාරක් බලන්න. මිනිත්තු 15ක්වත් යන්නේ නැහැ. හොඳ දරුවෝ ටික වගේ මම ඔයාලට ආදරයෙන් කරන එක මේ ඉල්ලීම. ඒක පුරුද්දක් කරගන්න. අද ඉස්කෝලේ වැඩත් ඇති ටීචර් සර් දුන්නු. අනේ පුතේ මිනිත්තු 10ක් වැය කළා බොහෝ පාරක් කියවල ඉදිය ගන්න. හොඳ දරුවෝ වගේ. හොඳයි. අපි බලමුකෝ මේක. මේන් බලන්න. මේ පරිසරය වලට ඔයගොල්ලෝ ටියුට් එකේ ඊළඟ දවසේ උත්තර ලියද්දි දන්න නැත්තම් හිතලා ගහන්න එපා. පොත් පෙරලලා හොයලා උත්තර ලිව්වට කමක් නැහැ. පොත් පෙරලලා කරුණු කියවලා ලිව්වට කමක් නැහැ. සෝ ඒ කවි අපේ පොතේ තියෙනවා අපිට ලියන්න දුන්නා. ඔව් හොඳයි. පෙරලු කියන්න දුන්නා. පෙරලු ගෙඩිය හරියටකට කපාගෙන කොටසක් නොකා දෙගුරුන්ටත් තබාගෙන මේ ගීතය ගායනා කරනු ලබන්නේ නිතර ඇහෙන ගීතයක් සුනිල් එදිරිසිංහ මහතා. සුනිල් එදිරිසිංහ මහතා ගායනය සුනිල් එදිරිසිංහ මහතා. ඔව් සර් අපේ ටීචර් කිව්වා පෙරළු ගෙඩි හරි හතකට කියලා. ආ ඔ මේකේ අටකට කියලා තියන්නේ හරි හතකට. ඔයක වෙනස් වෙන්න ඕනේ පුතේ. අපි ලියනකොට මිස් කිව්වා හතකට. හරි. එතන වැරදිලා වැදිලා තියෙන පුතේ. හරි.
මේකේ බලන්න දෙවෙනි එක මිනිස්සු කැමති කැමති මිනිසුන් යම් කිසි අපහසුතාවකට පත්වන අවස්ථාව අපහසුතාවකට කහ සුදු විදෙන් පාර මාරු වීම දැන් දැන් භාවිත වෙන්නේ පුතේ සුදු විද කහ ඉරක් තියෙන තැන් තියෙනවා තාම මැකිලා නැතුව ඒකයි මේක මෙහෙම දුන්නේ දැන් භාවිත වෙන්නේ සුදු විද කහ ඉර භාවිත කරනවා නම් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ ඒක නිවැරදි තැන පාරේ දකුණු පසින් ඇවිදගෙන යාම අපි ගාරේ ඇවිදිද්දී යන්න ඕනේ මොන අත පැත්තෙන්ද දකුණු අත පැත්තෙන් පිරිසක් පෝලිමේ සිටින විට පිටින් ගොස් තම කාර්යය ඉටු කර ගැනීම ඒ කියන්නේ පෝලිම පහු කරලා පෝලිම පැනලා යන එක ඒක හොඳ යාර හෝ දින හරකයිද ඒක නරක වැඩක් යහපත් ක්‍රියාවක් නෙමෙයි එහෙනම් උත්තරය 3 අපි යහපැවැත්ම පාඩමේදී ඉගෙන ගන්නවා සිරිත් සහ විරිත් සිරිතක් කියන්නේ අපි කළ යුතු දෙයක් විරිත් කියන්නේ අපි නොකළ යුතු දෙයක් සිරිත් විරිත් වලට කියනවා චාරිත්‍ර වාරිත්‍ර කියලා. අපි කරන දේවල් සිරිත් නොකළ යුතු දේවල් විරිත්. වැඩි සෑමට පෙර අත්සේදීම සිරිතක්. ඔව් සර් සලු මරමින් ආහාර ගැනීම සිරිතක් නෙමෙයි. එතකොට වැඩි වැඩි දෙයක් සමග එකට එක සමස කතා එකනේ කිරීම ඒකත් විරිතක්. ප්‍රශ්නෙට අහන්නේ විරිතක් ලෙස හැඳින්විය නොහැකි දෙයකි. විරිතක් ලෙස හැඳින්විය නොහැකි නම් අහන්නේ මොකද්ද? සිරිතක්. කෑමට පෙර අත්සේදීම සිරිතක්. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ. කැමර පෙරක්සේදී මෙන්න මේවා නොහැකි වන්නේ නොවන්නේ ඒවට අවධානය යොමු කරන්න. ප්‍රශ්නවල අපිට කරුණ තිබ්බට වරදින තැන්. උපදේශාත්මක ක්‍රාව්‍ය ග්‍රන්ථයක උපදේශාත්මක කියලා කියන්නේ පුතේ මිනිසුන්ට උපදෙස් දෙන්න උපදෙස් දීම සඳහා ලියපු පොත්. දැන් බලන්න මේකේ හත්පණ කියන්නේ ළමා පොතක් උපදේශාත්මක නෙවෙයි කතන්දර. මඩොල් දූව ළමා නවකතාවක්. සිරිත් මල් දම අපි කොහොමද මොන සිරිත්ද පිළිපදින්න ඕනේ කියලා තියෙන පොත. ඒතර මේකේ උපදෙස් දෙන කවි පොත තමයි සිරිත් මල් දම සිරිත් මල් දම. ඊළඟට කියනවා මෙන් බලන්න ඔබේ මුත්‍රාවල වර්ණය තද කහ පැහැති නම් ඔබ. එතකොට අපි දන්නවා අපි බෙහෙත් එහෙම බොනවනම් වතුර වීමට අවශ්‍යයි. ඔව් වතුර අඩුවෙන් බොනවනම් මුත්‍රා අවපහැගෙන්නවා ඒක හොඳ නැහැ අවපහැගෙන්නෙන්න. එහෙනම් වතුර බීම අවශ්‍යයි වතුර බීම ප්‍රමාණවත් වතුර බීම අනවශ්‍යයි. එහෙනම් අපි වතුර හොඳට බොන්න ඕනේ වතුර වැඩියෙන් බොන්න ඕනේ. එතකොට මුත්‍රා කහ පැහැ වර්ණ වෙන්නේ නැහැ. එහෙනම් උත්තරය අම්ම කියලා තියෙනවා. ඔව් සර් හොඳයි. මං දවසට 7 වාරක් වතුර බොනවා. වෙරි ගුඩ් හොඳයි. ඒ දෙමව්පිය උපදෙස් දෙන්නේ ඇයි? එහෙම උපදෙස් දෙන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්වා නේද? අපේ හොඳද සර්? ඔව් නිරෝගීව ඉන්න ඕනේ කියලා. නිරෝගීව ඉන්න එක තමයි අපිට තියෙන උතුම්ම සැප සතුට. මෙන් බලන්න සරල දිවි පෙවෙතක් ගත කිරීම පිළිබඳ සුදුසුම උදාහරණයකි. නාගරික ජන ජීවිතය නාගරිකව ඉදදී අපේ තියෙන අවශ්‍යතා හරි සංකීර්ණයි. අපිට තියෙන ඉඩකඩ සීමිතයි. නිදහස අවමයි. මහල් නිවාසව ගත කරද්දිත් අපිට මිදුල අඩුයි. ජනතාව ගොඩායි. එතකොට ගමන් බිමන් සරල වෙලා ආහාර සරල වෙලා තියෙන තැනක් තමයි මොකද්ද? ග්‍රාමීය ජන ජීවිතය. මගේ පුතේ ඔගොල්ලෝ හොඳ දරුවාගේ අමතක වෙලා තියෙනවා මාත් එක්ක සම්බන්ධ වෙන හින්දා මයික් එක ඕෆ් කරන්න මයික් එක චුට්ටක් ඕෆ් කරගමු අපි. ලක්වැසි ඔබගේ ජාතිය කුමක්ද? ලක්වැසියෝ කියන්නේ ලංකාවාසීන්. ලංකාවා සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් හැම කෙනාම ඉන්නවා. එහෙනම් අපේ ජාතිය වෙන්නේ ශ්‍රී ලාංකික. ශ්‍රී ලාංකික. ශ්‍රී ලාංකිකයන් වන අපට පමණක් අනන්‍ය වූ ගීතය වන ජාතිගීය රචනා කරන ලද්දේ ආනන්ද සමරකෝන් මහතා. ඔව් ආනන්ද සමරකෝන් මහතා. ඊළඟ ජාතික ගීය ගායනා කරන විට සිටිය යුතු ඉරියව්වක් නොවන්නේ. ශරීරයේ ඍජුව ඍජුව කියලා කියන්නේ කෙලින් තබාගෙන ඉන්න ඕනේ. සිත කෙලින් තබාගෙන ඉදිරියේ ඇති
එල්ලයක් කරෙහි දෙනෙත් විවෘතව තබා ගැනීම. එක එල්ලේ බලාගෙන ඉන්න ඕනේ ඉදිරියේ. ඒ මෙහෙ බලන්නේ නැතුව. ඒකත් හරි. එතකොට පාද දෙක පාද ඈත දෙක තබාගෙන. ඒක කරනවද? නෑ. නොවන දේ තමයි පාද දෙක ඈත්ව තබා ගැනීම. පෙබරවාරි මාසයේ රැඳෙන ශ්‍රී ලාංකිකයන් අපට ඉතාම වැදගත් දිනය. ඔව්. සර් පාද දෙක වී අකුරක් වගේ තියාගන්න ඕනේ නේද? ඔව්. පාද දෙක වී අකුරේ හැඩයට තමයි විලුඹ දෙක එකට ලං කරලා මහපට ඇඟිලි දෙක අඟල් 5ක විතර ප්‍රමාණය ඉස්සරහින් ඈත් කරලා වී අකුර හැඩයට තියාගන්න ඕනේ. ජාතික නිදහස් දිනය පෙබරවාරි 4 වෙනිදාට යෙදෙනවා. ජාතික නිදහස් දිනයේදී විශේෂයෙන්ම කළ යුතු ක්‍රියාකාරකමක් වන්නේ ක්‍රීඩා කිරීම. ඒ කියන්නේ සතුටෙන් ඉන්න එක ගැටලුවක් නැහැ. සතුන් නිදහස් කිරීමත් හොඳයි. පරවියෝ ගවයෝ නිදහස් කරන නිවසේ නමුත් පාසල් අනිවාර්යෙන් අපි කර නිවෙස් ආයතන පාසල් වල ජාතික ආයතන වල හොඩිය උසවා තැබීම. ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම ඔසවා තැබීම. 12 පොදු ස්ථානවල හැසිරීමේදී නොකළ යුතු දෙයකි. ഘോഷාකාරී ලෙස කතාබහේ යෙදීම, නිශ්ශබ්ද වන්නයට බාධා නොවනසේ හැසිරීම, එම ස්ථානවල ඇති උපකරණ වලට හානි නොකිරීම. හොඳයි. එහෙනම් නොකළ යුතු දේ තමයි ഘോഷාකාරී ලෙස කතාබහේ යෙදීම. ඊළඟට දෛනික කාලසටහනකට අනුව වැඩ කිරීමෙන් සිදුවන වාසියක් නොවන්නේ. දෛනික වැඩ අතපසුයි. පොඩ්ඩක් ඉන්න පුතේ. මම මේ විස්තරය කියන්න. දෛනික කියන්නේ දිනපතා, දවස ගාන. දවස ගාන කාලසටහනකට අනුව වැඩ කිරීමෙන් සිදුවන වාසියක් නෙමෙයි. කාලය ඉතිරි වීම වාසියක්. දෛනික කාලසටහනකට වැඩ කරද්දි වාසි. කාලය ඉතිරි වෙනවා. වැඩ අතපහු වෙනවද? නෑ. පිළිවෙලකට වැඩ කිරීමේ හැකියාව ඇති වීම. මෙන් බලන්න මේ වචනේ පිළිවෙල කියද්දි ලයනු දෙකම මුර්ධජ. ලයනු දෙකම මුර්ධජ. මේක ලියනවා මෙන්න මෙහෙම පිළි එල කියලා ලියද්දි දෙවනි ලයන දන්තජ. මතක තියාගන්න. පිළි වෙල කියද්දි දෙකම ලයනු මුර්ධජයි. පිළි එල කියද්දි දෙවනි ලයන දන්තජයි. එහෙනම් මේකේ දෛනික කාලසටහනට අනුව වැඩ කිරීමෙන් සිදුවන වාසියක් නොවන්නේ වැඩ අතපසු වීම. ඊළඟට බලන්න සූර්ය නමස්කාරයේ සූර්ය නමස්කාරයේ පියවර ගණන 12යි 12යි. ඔව්. දැන් මේකේ සූර්ය නමස්කාරයේ පියවර ගන්න කීයද? 12යි. 12යි. මම මට තාම මතකයි ඒ වැඩේ. ඔව්. ඊළඟට තියෙනවා සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම. ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනය, උදානය. මම අපේ පවුලේ අයට නිවසට ගරුක නිවසට ගුණගරුක හොඳ පුරවස් දරුවෙකු වෙනවාමයි. වෙනවාමයි. එහෙනම් වෙනවාමයි. ප්‍රාර්ථනාව අදිෂ්ඨානය. පුතේ ඒත් එක්කම මතක තියාගන්න පහ වසරට ගියපුවහමත් අපේ යහපැවැත්ම පාඩමේදී මේක දෙනවා. එතකොට අදිෂ්ඨානය උදානය කියන දෙක වෙනස් වෙනවා. හතර වසර විදිහට ඇහුවොත් ඒ විදිහටත්, පහ විදිහට ඇහුවොත් ඒ විදිහටත් දෙන්න වෙනවා. ඒවා පැහැදිලි කරලා දෙන්නම් මම එතකොට. හරි. දැනට මේක හොඳයි. සූර්ය නමස්කාරයේ සමාන ඉරියව් පවතින යුගලයකි. 3 සහ 10. 3 සහ 10. පියවර එක සමාන ඉරියව්. සූර්ය නමස්කාරයේ රූප සටහනක් හොයාගෙන අලවගෙන තියාගන්න එක හොඳයි. ඒ වගේම වැඩිහිටියෙගේ උපදෙස් අරන්, ගුරුවරයාගේ උපදෙස් අරන් සූර්ය නමස්කාරයේ පියවර 12 ප්‍රගුණ කරන එක පුරුදු වෙන එකත් වඩා හොඳයි. එතකොට ඕක අමතක වෙන්නේ නැහැ. අපි බලමු ලංකාවේ ජාතික පක්ෂියා බලිකුල. පුෂ්පය මානෙල්. වෘක්ෂය නා. එහෙනම් උත්තරය ලිකුකුලා මානෙල්. ජාතික සත්වයා නම් දඩුලේ. හරි.
වෙස් ඇඳුම් කට්ටලය පළඳින්නේ? වෙස් නැත් ඇඳුම් කට්ටලය මොන නැටුම් සම්ප්‍රදායද? උඩ රට නැටුම් සම්ප්‍රදාය. උඩ රට නැටුම් සම්ප්‍රදාය තමයි වෙස් ඇඳුම් කට්ටලය. උඩ රට නැටුම් ශිල්පී. මෙරට ජලවිදුලියේ පියා ලෙස හඳුන්වන්නේ, මෙයාගේ නමෙන් විදුලි බලාගාරයකුත් තියෙනවා, මොකද්ද? සනත් ජයසූරිය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ජූලියන් බෝලින් කියන්නේ සාෆ් පදක්කම් ගෙනාපු පිහිනුම් ක්‍රීඩකයෙක්, විදුලි සම්බන්ධ ඉංජිනේරුවෙක් වෙන්නේ මෙලට ජලවිදුලිය පියා ජලවිදුලි බලාගාර ආරම්භයේ පුරෝගාමියා ටීචේ විමල සුරේන්ද්‍ර මහතා. ඔලිම්පික් පදක්කමක් ගෙනෙමින් රටට කීර්තියක් ලබා දුන් ක්‍රීඩිකාවක් වන්නේ? සුසන්තිකා ජයසිංහ ඔව්, මහත්මිය. විගාහ වස්සේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 පදක්කම් ලාභිනියක් සුසන්තිකා ජයසිංහ මහත්මිය. හරි, ඊළඟ දවසේ අපි බලමු 20 20ම හරිගන්නේ කවුද කියලා. ඊළඟ දවසේ ඔයාලා ලියලා තියෙනවානේ. හරි, මේන් බලන්න. ඊළඟට අපි රචනාව, රචනාවේ ගොඩක් අය හිතන දෙයක් තමයි මේක අමාරුයි, රචනාව හරි අමාරුයි. එහෙම අමාරු නෑ, ඇත්තටම රචනාව අමාරු නෑ. අපි සාකච්ඡා කරමු බලන්න. මම අවස්ථාව දෙන්නම්, ඒත් එක්කම ඔයාලා රචනාව ලිව්වද? ලිව්වේ නෑනේ නේද? හරි, මම මිනිත්තු දෙකක් දෙනවා ඕගොල්ලෝ හැමෝම. ඊළඟ දවසේ මම රචනාව දුන්නහම නිබන්ධනයේ රචනාව ලියලා තියන්න ඕනේ. ඊට පස්සේ මම වාක්‍ය දෙනවා. දැනට අපි හැමෝම එක වාක්‍යයක් ලියමු. හරි, දැන් මේ මට දීලා තියෙනවා ගමිතගේක. ගමිතගේ රත්න අපේ ගම. දැන් පුතේ අපි ලියන වාක්‍යයෙන් කියවෙන්න ඕනේ ගම ගැන. මොන ගමද? අපේ ගම. දැන් මේ මට ලැබිලා තියෙන එකක්, ඒක දාලා තියෙනවා අපේ ගම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. දැන් අපේ ගම පිහිටලා තියෙන ප්‍රදේශය ලියනවා යා. හොඳයි, ඒ වාක්‍යයේ ලකුණු දෙකක් දෙනවා. ඊළඟට දෙනවා අපේ ගම ඉතා අලංකාර ගමකි. ඒකත් හරි අලංකාරයි කියලා. හොඳයි, දැන් බලන්න. කෙනු කෙනු කියලා තියෙන කෙනු කියන්න බලන්න. හරි පුතේ, වාක්‍ය කියන්න ඔයාගේ එක. මයික් එක ඔන් කරලා. මගේ ගම පිහිටා ඇත්තේ මාළඹේය. දැන් ඔයා කියනවා මගේ ගම පිහිටා ඇත්තේ ගම තියෙන ප්‍රදේශය කියනවා. නමුත් පුංචි වැරැද්දක් තියෙනවා දරුවනේ. ඔයාලා අපේ ගම. අන්න හරි, පුතාට තේරුණා. මම වැරැද්දට වැරදි කියලා කියනවා, හේතුව මට ඕනේ ඔයාලා හදාගන්න. ඔයාලා මම මේක විශ්වාසයෙන් කියනවා. මම ඉතාම සරල රචනා මුලින්ම දෙන්නේ. ශිෂ්‍යත්ව රචනා අපි ලියනවා ලබන අවුරුද්දේදී 6න් 6ම ගන්න අනිවාර්යයි ඒක. හැබැයි ඔයාලගේ උනන්දු ආසාව තියෙන්න ඕන.
තිනුදි කියන්න මට වාක්‍ය. අපේ ගම පිහිට ඇත්තේ කම්පා දිස්ත්‍රික්කයේ. තියෙන ප්‍රදේශය කියනවා. දනිරු කියන්න බලන්න. හොඳයි, ඒක හරි වාක්‍ය. එය ඉතා සුන්දරය. එය ඉතා සුන්දරය. ඒ වාක්‍ය හරි. වචන තුනයි සර්. සුන්දරය කියනවට වඩා සුන්දරයි කිව්වනම් හරි. තවත් දෙයක් තමා දිනුර. ඔයා එය කියන්නේ නැතුව අපේ ගම ඉතා සුන්දර ගම්මානයකි කිව්වනම් වචනේ වාක්‍ය පහත් හරියයි. හරි. ගයත්‍රි කියන්න බලන්න. මම නම කියනවා ලියලා ඉවරනම් කියන්න, එහෙම නැත්නම් කමක් නැහැ, අපි බලමු ඉදිරියේදී කියමු. කවිත් කවිත් ලියලා ඉවරුණා නම් කියන්න පුතේ. එහි අතීතයේ වනාන්තරයකි. එහි අතීතයේ වන මොකද පුතේ? එහි අතීතයේ වනාන්තරයකි. ඔ අපේ ගම අතීතයේ වනාන්තරයක් මෙන් පැවතිනි. ඒ වගේ නම් තවත් අර්ථවත්. ඔකේ අදහස නරක නැහැ. ඔයාට හොඳ වාක්‍යයක් ලියාගන්න අදහස් තියෙනවා. හොඳයි. අඩුපාඩු සහිත වුණාට කමන්නේ නැහැ කියමු. යෙනුල් ලිව්වනම් කියන්න පුතේ. හරි වැරදි ඒක ප්‍රශ්නයක් නැහැ කියන්න. තෙමිත මේ ගමේ නම වන්නේ කන්දේ වත්තේය. ඔව් පුතේ, විශේෂයෙන් මගේ ගුරුතුමා, මගේ මිතුරා, මගේ ගම වගේ මාතෘකාව දුන්නාම ගමේ නම ලියන්න එපා. මිතුරාගේ නම ලියන්න යන්න එපා. හරිද? ඒකේ ලක්ෂණයක් ලියනක වඩාත් හොඳයි. දැන් අපි මෙහෙම කරමු. ඊළඟ සතියේ නිබන්ධනය දාපුවහම මේකේ වාක්‍ය තුන තනියෙන් ලියන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද මේ ආදර්ශ වාක්‍ය. ඔන්න බලන්න, දැන් මම ඔයාලට වාක්‍ය තුනක් දෙනවා. දැන් හොඳ දරුවෝ වගේ මන් දෙන වාක්‍ය තුන ලියා ගන්න ඕනේ ආදර්ශ රචනයේ. එක. Excuse me, sir. ඔව්. අපිට ලියන්න මොනවද? අපේ ගම පිහිට ඇත්තේ ගම්පා නගරයේ ගම්පා දිස්ත්‍රික්කයේ කියලා. ගම්පහ නගරයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කියලා ලියන්න එපා. එහෙනම් ගම්පහ දැන් ගම්පහ ගම්පහ කියලා දෙකක් එන්න එපා. එතකොට වැරදෙනවනේ. එක්කෝ ගම්පහ නගරය ආසන්නයේ, එහෙම නැත්නම් ගම්පහ දිස්ත්‍රික්කයේ. හරි. Thank you, sir. දැන් ඔයාලට ඊට වඩා අදහසක් මම දෙන්නම්. මේන් බලන්නකො. මාතෘකාව අපේ නගරයනේ, අපේ ගම නේ. මොකද්ද මාතෘකාව? මෙන් බලන්න. අපේ ගමනේ. එහෙනම් මොකද අපේ ගම ගැන අපිට කියන්න පුළුවන්? අපේ ගම සාමකාමී, අපේ ගම ලස්සනයි, අපේ ගම විශාලයි, අපේ ගම හරි ආදර්ශවත්, අපේ ගම හරි වටිනවා. ඔන්න ඔය වගේ කරුණු ලියන්න පුළුවන්. එහෙනම් අපි බලමු ලියන්න. ගස් වැල් ඇති. ලියන්න පුතේ. ගස් වැල් ඇති අපේ ගම සුන්දරයි. දැන් ගමේ වෙල්ලෑයක් නැති වෙන්න පුළුවන්, දියැලක් නැති වෙන්න පුළුවන්, තියෙනවා කියලා හිතේ තියාගෙන ලියන්න ඕනේ. ඒකට තමයි නිර්මාණාත්මක වාක්‍ය කියන්නේ. ඔන්න බලන්න දෙවනි වාක්‍ය මම මට හිතෙනවා මෙහෙම ලියන්න. ලියන්නකො. වෙල්ලෑයෙන් වට වූ, වෙල්ලෑයෙන් වට වූ
අපේ ගම චිත්‍රයක් වගේ. වෙල් යායක් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. නිර්මාණය කරමු. හරි. වෙල් යායෙන් වට වූ අපේ ගම චිත්‍රයක් වගේ. දැන් අපේ ගම ලස්සනයි කිව්වා. චිත්‍රයක් වගේ කිව්වා. මම කියනවා අපේ ගම හරි සාමයෙන් පිරීලා කියලා ලියන්න. මෙහෙම මෙහෙම ලියමු. යහපත් මිනිසුන් සිටින යහපත් මිනිසුන් සිටින අපේ ගම අපේ ගම සාමකාමී. දෙවන් වේගෙ වැඩිද? ලියන්න පුතේ. හරි හරි ලියන්න. යහපත් මිනිසුන් සිටින අපේ ගම සාමකාමී. දැන් මම කිව්වා අපේ ගම සුන්දරයි, අපේ ගම චිත්‍රයක් වගේ, අපේ ගම සාමකාමී. ගම ගැන කරුණු තුනක් කිව්වා. කවුද මේ මම දුන්නු ආදර්ශ වාක්‍ය ටික කියවන්න අවස්ථාව ගන්න? කවුරු හරි එක්කෙනෙක් කියවන්න. කවි කියවන්න. ගස්වැල් නැති අපේ ගම සුන්දරයි. වෙල් යායන් වැට වූ අපේ ගම සුචිත්‍රයක වගේ චිත්රයක් වගේ යහපත් මිනිසුන් සිටින අපේ ගම සම්පාමි. අපේ ගම සාම කාමී. හරි. මේ බලන්න පුතේ, අපි මුලින්ම සරල රචනාවලින් ඔය වගේ ආදර්ශ වාක්‍ය ලියගෙන මේකට තියෙන තව අභ්‍යාස කරන්න. ඒවා මම කියලා දෙන්නම්. මම ඔයාලට කියන්නේ ගුණන වගේ හොඳට පාඩම් කරන්න කියෝ වගේ පොත්පත්ත් ටිකක් කියවන්න. හරි. ටිකක් කියවන්න. එතකොට ඔයාලගේ ඔය ලිවීමේ හැකියාව වැඩි වෙනවා. අපි දැන් මේ විදිහට අද පළවෙනි නිබන්ධනේ ඉවර කරා. මේකේ රෙකෝඩින් එක මම ඔයාලට ඉදිරියේදී දාන්නම්. එතකොට අපි අදට මේ රචනාවේ ආදර්ශ රචනාවත් සමගම අදට අපේ පන්තිය අවසන් කරනවා. ඒත් එක්කම පුතේ මේක අපේ පන්තිය ගැන ඔයාලට තියෙන අදහස් අපි ඉදිරියේදී කතා කරමු. ඒත් එක්කම පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් තව යාළුවෝ ඉන්නවා. අද ලොග් වෙන්න කතා කරලා කිව්වා. ඔව් කියන්න පුතේ. ගම්පහ නම් වූ මාගේ සුන්දරගම පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කියලා කියන්න පුළුවන්ද? තව එකපාරක් කියන්න ඒක. ගම්පහ නම් වූ මාගේ සුන්දරගම පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ හරි කියලා කියන්න පුළුවන්ද? පුළුවන්. හරි හරි. මම ඔය වාක්‍ය තවත් නිර්මාණශීලී කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. ඉවරෙන් කියවන. එහෙනම් අපේ පන්තිය පිළිබඳව අන්තිම සම්බන්ධ පුළුවන් ඇයට මේ පණිවිඩය අරන් යන්න. ඒත් එකම ඔයාලගේ තියෙන යෝජනා මම ඉදිරිපත් ගන්නවා. හරි. එහෙනම් අපි අද දවසට මේ පළවෙනි නිබන්ධනයත් සමගම අද දවසේ පන්තිය අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. අයිබෝන්. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් සර්. ගුඩ් නයිට්. අයිබෝන් සර්. Thank you, sir. Good night.